තස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ උපන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝත සිම්බනි මජ්ජගාති. අපගේ අතිගෞරවනීය සුගුණ ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි. පින්වත් සිල්මෑණිවරු ඇතුළු ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි, මේ පින්වත් හැම දිනම දැන් සූදානම් වෙන්නේ ලෝතර අමාවෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ විගක්සෝණය කරන්නට. ඒ නිසා මුලින්ම මතක් කරනවා මේ දේශනාව ඉතාමත් මුහුණාවෙන් ඕනෑකමින් ශ්‍රවණය කරන්නට කියලා. හැබැයි කවි බලක් අහනවා වගේ, විරිතු ටිකක් අහනවා වගේ කනට මිහිරිකමක් නැතිදී බුදුරජාණන් වහන්සේ ඒ වගේ බල කියන එකේ ආදීනවත් පෙන්නලා තියෙනවා. සුගත විනයට හැටියට ඒ විදිහ ධර්ම දේශනා කිරීමත් තහනම් ශාසනය. අත්තං සරේ සාරජ්ජන්ති සාරජ්ජති පරේ සරේ සාරජ්ජති සමාධි භංගෝ හෝති කියලා ඒ සොරේම ඒ විදිහට ගායනා කරනකොට කියනකොට ඒ සොරේට තමන්වත් ඇලෙනවලු, අනිත් අයත් ඇලෙනවලු, සමාධිය සම්පූර්ණයෙන් බිඳිලා යනවලු, අනිත් අය නොයෙක් විදිහේ උපවාද කියනවලු. මෙන්න මේ වගේ සප්තස්වරයෙන් බණ කියෙම බුදුරජාණන් වහන්සේ විනිවිද දැන කරලා තියෙනවා. නමුත් ලෝකේ අපි ඒවට ටිකක් කැමති. නමුත් මම අද මේ පින්නන දහම් කරුණු ටික ගොඩාක් කැමතියි. හැබැයි මේ දහම් ටික තේරුනොත් මේ මක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්ගෝ දුක්සහන්ත සංසාරේ ගොඩාක් කලකින් ගොඩාක් ඈතකින් නෙමෙයි මේ ජීවිතයේදීම අපිට නිමා කර ගන්න පුළුවන්. එච්චරට වටිනා අර්ථයක් පැහැදිලි කළ දෙන්න හදන්න. පින්තුනේ අනන්ත සංසාරේ නගමනේදී ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඇති. අවශේෂ ආත්ම භාවයන් පැත්තකින් තිබේවා ඒ ශාසනවල අපි මිනිස්සුම වෙලා ඉඳී. හැබැයි ඒ හැම ජීවිතයකමත් අපිට බණ ටිකක්වත් අහන්න භාවනා කරගන්නවත් විවේකයක් තියෙන්නේ නැහැ. ගෙවල් දොරවල් වැඩ, ධර්මමල්ලන්ගේ වැඩ, නොයෙක් රාජකාරි වැඩ තියෙන්නේ නැති. එහෙම නැත්නම් අපි නොයෙක් මිත්‍යා දෘෂ්ටි කුලවල ඉපදලා ඉන්නේ නැති. කුමන හරි කාරණාවකින් ඒ එකම බුද්ධ ශාසනයක්වත් අපි ආදරෙන් සකසා ඇසුරු කරලා නැහැ. ඒ ඇසුරු කරන නැති එකට සාක්ෂියක් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර තාම අපි ඉන්නකම.
ඉතින් අද දවසේදී හරි අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ ගැඹුරුණත් අමාරුණත් වැරදි වැරදි පැටලි පැටලි හරි අහගෙන තේරුම් කරගෙන ඊට අනුව හැසිරෙන්න මේ දුක් සහගත සසර නිමා කර ගන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ ඔබට මට පිළිෙන මට්ටමේ තියෙන දුක් ටික හින්දා නෙමෙයි. මනුස්ස ලෝකේ කියලා කියන්නේ සුගතිය. සුගතියක් වෙලත් මෙච්චර දුක නම් නොපෙනෙන අතීතයේ පැත්තකින් තබන්න, නොඋපන්න අනාගතයේ පැත්තකින් තබන්න, තම තමන් හිතලා බලන්න උපන්න දවසින්ද මේ වෙනකම් කායික මානසික මොනතරම් දුක් පීඩා විඳලාද කියලා. සුගතියක් වෙලා මෙච්චර දුක නම් දුක තියක උපන්නොත් කොච්චර දුක ඇද්ද කියන එක හිතන්න. විමුතුනි මම මේ ළඟදී දවසක දැක්කා එක ගවදෙනක් කුඹුරක් මැද ඉන්නවා. ඒ හරකට කවුද ආයුධයකින් කොටලා පිටමැදේ ලොකු තුවාලයක් ටිකක් කල් දැකලා ඒ තුවාලේ ඉහතේ උපන ගහලා සුදු පාටක්. ඊට පස්සේ කපුට වගේ කොල්ලෝ රෑනක් ඇවිල්ලා අර තුවාලයට කොට කොට පනව කනවා. තුවාලේ වේදනාවටයි පනව කන වේදනාවටයි අර සත්තු පනව කන්න හොටෙන් කොටනකොට තුවාලට වැදින වේදනාවටයි අර ගවදෙන එහාට බැබරෙනවා මෙහාට බැබරෙනවා එහාට පයින්නවා මෙහාට පයින්නවා. කවුද බෙහෙත් කියන්නේ යන්නේ කවුරු? හොඳට මතක තියාගන්න අපි අතේ පයේ මුකුත් නැතුව මේ ඉඳගෙන ඉන්නේ වගේ කියලා හේතුණට ඒ වගේ දුක ලැබෙන හේතු ඔඩක් වී තියාගනයි අපි මේ හැමදෙනාම ඉන්නේ. අනුකම්පාවෙන් කෙනෙකුට බණ කියනවා නම් මෙබඳු දුක් සහගත පැවැත්මෙන් මිදෙන්න ඇස් දෙක පාවලා දෙන එකයි කරන්නට ඕනේ. තවත් සසරට ගහගෙන යන විදිහට හිත නොයෙක් අරමුණු වල ඇලෙන විදිහට කටයුතු කරනා කිරීම නෙවෙයි කරන්නට ඕනේ. ඒ වගේම මම විතර කලනුත් කියලා තිබුණා එක්තරා හමුදා නිලධාරියෙක් ඒ යුද්ධ කාලේ මැරිලා එයාගේ මිනිය ගෙනලා තිබුණා සීල් කළා. දවස් එකමාරකට වැඩි තියාගන්න බැරි වුණා. පෙට්ටි යටින් ඕජා වගේ වැක් කරන ඉති බේසන් තියලා තිබුණා. එයාගේ අයියා කෙනෙක් හිටියා පවුලේකම අයියා වල්ලි අයියා එනකන් තමයි තිබුණා. එදා හවසනකොට එයා ගියාව දැකලා අර පෙට්ටි එක බුදු මල්ලි කියලා ඇඬුවා. අර කුණු විලා වැක්කිරන ඕජස් අත් දෙකෙන් අරගෙන බුදු මල්ලි කියන මොනේ ගා ගන්නවා ගේ ගා ගන්නවා. කිසි කෙනෙකුට කිප්පු වෙන්නවත් නැහැ. අනන්ත ජාති සංසාරෙත් ඔය වගේම අපි දුක් විඳලා ඇති. අද ඔබත් ඒ දුක ලැබෙන්න තියෙන හේතුව ඔඩුක් විදියාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අනන්ත සහස්සාරෙනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි ජීවිතය අවසන් වෙච්ච වරට ඕන තරම් තියෙන්න ඇති. අතපය හතරම නැතුව පිළෙක් වෙලා මරණ ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ඒ වගේම ජීවත්ව ඉද්දී හොරි කුෂ්ඨ තද හැදිලා පණුව ගාලා මරණ ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ඒත් බබේ බැහැලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. ඒත් ඕකටවත් බුදුරජාණන් වහන්සේ දුකයි කියන්නේ නැහැ. දුකයි කියනවා. නමුත් වැඩි දුක කියන්නේ ඕකටත් නෙමෙයි සතර පාය දුක නිසා. එතකොට හිතාගන්න දුක කියන්නේ කොච්චර ඇද්ද කියලා.
ඉතින් මේ අවස්ථාව තැරගත්තොත් අපිට කවදාවත් මේ දුකින් ඈතර වෙන මානයක් පේන මානක නැති වේ. එනිසා හැම දිනාටම බොහෝ මේ සිතින් මතක් කරනවා. අද මේ පෙන්නන බණ ටික හොඳට අහගන්න. අහගෙන නුවණින් හොඳට මෙනෙහි කරන්න. මේ ඉමක් කොනක් පරක් තිරක් නැති දුක්සහගත සසරට උරුමකාරයෙක් වෙන්න එපා. සසර ගහගෙන යන ඇත්තෙක් වෙන්න එපා කියන එක මතක් කරනවා. මම ඕනතරම් ඕගලන්ට කතා කියලා තියෙන අතීත උතුම් වීර්ය කළ හැටි තිස්සතරුන් වහන්සේගේ කතාව මම කියලා තියෙනවා. මහා කළු ගලක් අරගෙන කකුලේ ඇට බිඳගෙන හොරොන්ගේ ජීවිතේ ඉඳගෙන රහත් වෙච්ච හැටි පීතමල්ලු තෙරුන් වහන්සේ වගේ ඊතලයක් වැදුනහම ඊතලේ ගලවලා තනකොළ ටිකක් ඒ ඊතලේ වැදුන තැනට ඔබලා භාවනා කළ වීර්ය කළ රහත් වෙච්ච හැටි ඉස්සර උත්තමයෝ සසර ගෙවා ගත්තේ නිකන් මේ වීර්යකින්. ඒ නිසා අද දවසේදීත් මේ සෑම දිනාවක් මේ උතුම් බුද්ධ ශාසනයේම ඒ නිවෙන මාවතට හෝ පැමිණෙන්නට හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා උපකාරී වන බෙහෙවින්ම උපකාරී වෙන මේ ධර්මයේ තේරුණු පමණකින් සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමට එන්න පුළුවන් වටිනා ධම්ම අර්ථයක් අද දවසට මම කියලා දෙන්න හදන්නේ. හැබැයි මේ ධර්ම ගොඩාක් ගැඹුරු ටිකක් නෙමෙයි. හොඳට අහන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ධර්මය අවබෝධ කරගත්ත වෙලාවේදී තථාගතයන් වහන්සේට හිතුණලු, මම මේ අවබෝධ කරගත්ත ධර්මය හරි සියුම් ගැඹුරයි. මේ පංචකාමයේ වළඳන ලෝකයට මම මේ ධර්මය කියන්න ගියට ලෝකය මේක තේරුම් ගන්නෑ. මට වෙහෙසක් විතරක් වෙයි. ලෝකය මේක තේරුම් ගන්නේ නැහැ. ඒ හින්දා ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා මන්ද උත්සාහය බවට පිට නැමුණා. මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙනුත් පසුව තථාගතයන් වහන්සේ බුදු නුවණින් ලෝකය බලලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැකලා ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේටත් හිතුණනම් මම අවබෝධ කරගත්ත ධර්මය මේ ලෝකයට කිව්වට පළක් නැහැ, ලේසි පහසු නැහැ, මට වෙහෙසක් පිණිස පවති කියලා ඒ ධර්ම කොච්චර ගැඹුරුද කියලා බලන්න. හැබැයි හොඳට මතක තියාගන්නට ධර්මය ගොඩාක් ගැඹුරුයි අපිට බෑ කියලා අතහැරලා දන්නවා කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. එක ධර්මයක් ඉන්නවා අපි කියමු එළමයට ගණන් හදන්න බෑ. ආපුතේඹට ගණන් හදන්න බෑ නේ. එහෙනම් ඇද්ද පංචිත්‍ර කියනවා. කවදා හරි ගණන් හදයිද? හැබැයි වැරදි වැරදි හරි නැවත නැවත කියලා හරි සැර කර කර බැනලා ගහලා මොන විදියට හරි ගණන් හදන්න ඉගෙනුවොත් මුලින් මුලින් බෑ. අමාරු. කවදා හරි දවසක මේ ළමයි ගණනක් හදයි. ඒ වගේ අම්මිට කිව්වේ අත මං කියන ටික නොතේරුමත් අතහරින්න එපා. මේ ටික වෙන පිටක් පිළිසරණක් ඇත්තේ වෙන හොඳට මතක තබා ගන්න. අපිට සමහර විටක මේ ධර්මයට එන්න අපි මැලි කරන්නේ, ධර්මයට නැඹුරු වෙන්න අපේ හිත නොදෙන්නේ, අපේ දුව දරුවෝ මුණු බුරු මිනි පිරියෝ ඥාති හිතේසි ගෙවල් දුරවල් ඕවට අපි ඇවිලා. එහෙනම් හොඳට මතක තියාගන්න ඔය ඔක්කොම සම්බන්ධතා ටික මේ කය තියෙනකම් විතරයි. අපි කෙනා කෙනා
මම මම කියලා කතා කරන මේ කයේ අවශ්‍ය කොච්චරද ඔය නෑදකන් ටිකෙච්චර මේ කයේ පැවැත්ම මතයි ඒ ධර්මයෙන්ගේ පැවැත්ම තියෙන්නේ මේ කය බිඳලා ගියාම ඒ නෑදකන් එකක්වත් නෑදකන් නෙමෙයි ඕගොල්ලෝ බැහැරලා බැලුවත් බලන එකක් නෑ ඔබට හොඳ කතාවක් තියෙනවා එක්තරා රජ කෙනෙක් තමන්ගේ දේවියට හරි ආදරේ හරිම සෙනෙහසයි. ඉතින් මෙහෙම දෙන්න කාලයක් ඉන්නකොට හදිස්සි ව්‍යාධියකින් රෝගයකින් ඒ දේවි මැරෙනවා. මැරුණාම මේ රජුරෝ කොච්චර දුකද කියන්නේ ඒ දේවියගේ මිනිහත් මැරෙන්නේ නැති විදිහට සංරක්ෂය කරගෙන ආහාර ගන්නෙත් නැහැ රාජ්‍ය පාලන කටයුතු කරන්නෙත් නැහැ අඬා 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 දේවි ගැන මෙහිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා ඔය කාලේදී හිමාලි හිත දිනු කරන කෘෂිවරයෙක් හිටියා හොඳ ඉරුදි තියෙන කෘෂිවරයා මේක දැක්කා දැකලා රජුගේ කෙරේ අනුකම්පාවෙන් ආවා ඇවිල්ලා ආවා ඒ ඔබතුමාට මේ මගේ ප්‍රිය මනාප මගේ දේවි මගේ ජීවිතය හා සමානයි. එතුමිය නැතුව මට ජීවත් වෙල වැඩකුත් නෑ වගේ. එතුමිය හදිසියෙන් මරුණා ඒකයි මම අඬන්නේ. ඊට පස්සේ මේ කෘෂිවරයා බැලුවා දැන් මේ දේවිය කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. බලනකොට මෙයා ඉපදලා ඉන්නවා කුරුමිණියෙක් වෙලා ගොම කුරුමිණියෙක් වෙලා. එතකොට මේ බලනකොට ගොම ටික ක්‍රෝල් කරගෙන යන තව කුරුමිණියෙක් එක්ක. දැස කිව්වා රජුරුවන්ට ඔබ මගේ දේවි දේවි කියලා ඇඬුවට කය තියෙනකම් විතරයි නෑ දැකන්. කය අතහැරලා විඥානීය වෙන තැනකටපත් වුණාට පස්සේ මේ ජීවිතය කොම්බර වෙනවා කියලා කතාව කියලා ඔබේ දේවිදෙන් කුරුමිණියෙක් වෙලා ඉන්නවා. අපි කතා කරලා ආමු රජුන්ට කැමතිද කියලා මේ කෘෂිවරයා එර්ධියෙන් තමන්ගේ එර්ධි බලයෙන් අර කුරුමිණියව රජුන්ට දක්වලා කුරුමිණියටත් කතා කරන්න සැලැස්සුවා. මේ ඔබේ පෙර ස්වාමියා රජතුමා ඔබට මේ රජුරුන්ට ඔබ කැමතිද? මට කේනා වැඩක් නැහැ. මට මේ මගේ කුරුමිණියා ඉන්න හොඳයි කියලා කිව්වා. දැස් කිව රජතුමනි ඔබ තමයි පැවැත්ම කියන්නේ කියලා. එපමණ කිව රජුරු කලකිරුණ ඒඳ හොඳට මතක තබා ගන්න. මේ දුව පුතා මොනුපුරේ මිනිපිරි අම්මා තාත්තා ස්වාමියා බිරිඳ කියලා මේ ඔක්කොම නෑදකන් ටික මේ කයිට විතරයි. මේ කය අතහැරලා යාපතර ගියාට පස්සේ සමහර විට ඔබට විරුද්ධව ළඟින්ම ඉන්න වැඩිම හතුර වෙන්න පුළුවන් ඒක යන එබඳු සසරකයි. ඒ හින්දා හොඳම දේ තමයි අපේ නිවීම අපේ මිදීම හදාගන්න කටයුතු කරන එක හැමදෙනාම. ඒ නිසා මෙබඳු මේ අසාර සංසාර පැවැත්මෙන් ඊතර වේ පිණිස බුදුහාමුදුරු දේශනා කළ ඒ වටිනා ධර්මය ටිකක් මම කියලා දෙනවා. ඊටමත් හොඳින් අහන්න ඕනේ. මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ තියෙන මජ්ජේ කියලා සූත්‍රය. අනේ සූත්‍රයේ තියෙන සූත්‍ර පාඩය. බුදුරජාණන් වහන්සේ බරණස ඉසිපතරාරාම වැඩ ඉන්න කාලෙදී ඒකම බොහෝ භික්ෂුන් වහන්සේලාත් හිටියා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දවසක් දහවල් පින්දපාතේ ගිහිල්ලා පින්දපාතෙන් පස්සේ ඒ විහාරස්ථානයේ තියෙනවා දහම් මණ්ඩපය. ওই දහම් මණ්ඩපයට එකතු වෙලා එක එක්කෙනා
කතා කර කර ඉන්නකොට ප්‍රශ්නයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරායන වගේ යම් කිසි කෙනෙක් අන්ත දෙක දැකලා අන්ත දෙක දුරු කළා මැද තැවරෙන්නේ නැතුව ඉන්න කෙනා මහා පුරුෂයා කියලා කියනවා. තණ්හාව ඉක්මවපු මහා පුරුෂයා කියලා කියනවා. එවත්නි අන්ත දෙක මොකක්ද? ඒ වගේම සිබ්බනිය මොකක්ද කියලා කතා කළා. කතා කළාම එක 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 ස්වාමීන් වහන්සේලා එක එක අර්ථ කතා කළා. එක ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම කතා කළා. සක්කාය කෝවසෝ ඒකෝ අන්තෝ සක්කාය සමුදය දුතියෝ අන්තෝ සක්කාය නිරෝධේ මච්චේ. තණ්හාව සිබ්බනිය. තණ්හා තස්ස සිබ්බති තස්ස තස්සේව භවසබ්බිනිපත්‍ය කියලා. පහු කාලෙදී බුදුරජාණන් වහන්සේ ඔය හැම න්‍යායක්ම හරි කියලා අනුමත කළා, අනුදැන වදාළා. අපි එතනදී ඒ පරියාය පොඩ්ඩක් කතා කරමු. සක්කාය එක් අන්තයක්. සක්කාය ඇති වෙන නැත්නම් සක්කාය සමුදය දෙවනි අන්තයයි. මෙන්න මේ අන්තයකට අන්ත දෙකක් අතහැරලා සක්කාය නිරෝධම් මැදි සක්කාය නිරෝධී පිණිස යම් කිසි කෙනෙක් පිළිපන්නා නම් සක්කාය නිරෝධී පිණිස යම් කිසි කෙනෙක් පිළිපන්නා නිරෝධ කළා නම් අන්න එයාට කියනවා කවුරු කියලාද? තණ්හාව අවබෝධ කළ තණ්හාව හිඳපු මහා පුරුෂයා කියලා. තණ්හාව හිඳපු මහා පුරුෂයා කියන්නේ කාටද? රහතන් වහන්සේ නමකටනේ. එතකොට රහතන් වහන්සේ නමක් තමයි තණ්හාව හිඳපු මහා පුරුෂයෙක් වෙන්නේ. එතකොට මේ පරියායේදී රහත් උනේ කොහොමද? සක්කාය කියන අන්තයට වැටුණා නම් තණ්හාව අයින් කරන්න පුළුවන්ද? එතකොට අන්තෙක ඉන්නකොට පුළුවන්ද? බෑ. සක්කාය සමුදේ කියන මහ පුරුෂයා කියන්න පුළුවන්ද? බෑ. සක්කාය අන්තේ කියන මහ පුරුෂයා කියන්න බෑ. සක්කාය සමුදේ අන්තේ කියන ඒත් මහ පුරුෂයා කියන්න බෑ. මොකද තණ්හාව නම්ති සිබ්බනිය. සස්ස සිබ්බනිය කියන්නේ ගෙතීම කියන එකට. සසර නැවත 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 ගොතන සිබ්බනිය තමයි මේ තෘෂ්ණාව. අන්නේ තෘෂ්ණාව නැමති සිබ්බනිය අයින් කරන්න බෑ මෙන්න මේ අන්තක ඉන්න කෙනාට. ඒ හින්දා සක්කායන්තේ නැතුව සක්කාය නිරෝධයන්තෙත් නැතුව සක්කාය නිරෝධ කරන සක්කාය නිරෝධයේ මැදයි කියන තැනක හිත තියලා තමයි මෙන්න මේ සිබ්බනි අයින් කළේ, තණ්හාව අයින් කළේ. තාපත්තකින් ගත්තාම සක්කායන්ත කියලා කියන්නේ දුකේ දුකට තව නම. සක්කාය කියන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධෙට නම. පංච උපාදාන ස්කන්ධ කියන්නේ මොකද්ද? දුක. දුකට තව නම. දුක කියන්නේ කාන්තය. දුක ඇති කරන හේතුව තව අන්තය. දුක්ඛ නිරෝධය මෙදයි කියන එකයි තවත් එක මේකෙන් කිව්වේ. එතකොට යම්කිසි කෙනෙකුට තණ්හාව දුරු කළ මහා පුරුෂයා කියලා කියනවා නම් මහා පුරුෂයා කියලා කියන්න වෙන්නේ සක්කාය අන්තයට යන්නෙත් නැතුව සක්කාය සමුදෙට අන්තයට යන්නෙත් නැතුව සක්කාය නිරෝධය අනුව පිළිපැද්ද කෙනාටයි. අපි දැන් අන්නේ ඒ ටික හොයාගන්න ඕන විස්තර කළ සක්කාය කියන්නේ මොකක්ද? එතකොට අපි දන්නවා මෙන්න මේ ටිකේ හිටියොත්
අපිට නිවන වැරදිලා කියලා. සක්කාය සමුදයන්ති කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි දන්නවා මෙන්න මේ මට්ටමේ වටපිටාවේ හිටියොත් තණ්හා විග්මාගෙන මහ පුරුෂෙක් කවදාවත් වෙන්න බෑ. අපිට වැරදිලා. එහෙනම් මෙන්න මේ දෙක අයින් කරන්න ඕනේ. අයින් කරන්න කොහොමද අයින් කරන්නේ? මොකද්ද සක්කාය නිරෝධය? කොහොමද අපි ඒක පිළිපදින්නේ කියන ටික අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. දැනගත්තොත් නේ අපිට එතන වාසය කරන්න පුළුවන් නේද? දන්නේ නැතුව පුළුවන් වාසය කරන්න. බෑ. අපි කොච්චර බණ ඇහුවත් කර්ම කාරණා දැනගත්තත් අවශ්‍යම දේ දැනගත්තේ නැත්තම් අපිට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි මෙතනදී සක්කාය අන්තය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. ඊතර හොතට මතක තබා ගන්න ඕනේ රහතන් වහන්සේට තමයි කිව්වේ මොකද්ද? අන්ත දෙක අතහැරලා සක්කාය නිරෝධයේ පිහිටලා පිහිටි මහා පුරුෂයා තණ්හාව ඉක්මවපු මහා පුරුෂයා කියලා. සීක පුද්ගලයා කියලා කියන්නේ අන්ත දෙක අතහැරලා සක්කාය නිරෝධිත හුරු වෙන කෙනා. රහතන් වහන්සේ කියන්නේ හුරු වෙලා ඉවරයි, අන්ත දෙක අතහැරලා සක්කාය නිරෝධයක පිහිටනකම හුරු වෙලා ඉවරයි. ඒ හින්ද තණ්හාව දුරු කරපු මහා පුරුෂයා. සීක පුද්ගලයා නැත්නම් අපිට කියන මොකක්ද? අපි ඉගෙනගෙන හැසිරෙන්නට වෙනවා. සක්කායන්තට යන්නෙත් නැතුව ඉන්න හුරු කරන්න වෙනවා. සක්කාය සමුදය දැනගෙන ඉගෙනගෙන ඒ පැත්තට බර වෙන්නෙත් නැතුව හුරු කරන්න වෙනවා. සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද කියලා ඉගෙනගෙන නිතරම සක්කාය නිරෝධය ඉන්න හුරු කරන්න ඕනේ. අන්න එතකොට තණ්හාව නැති වෙලා මහා පුරුෂයෙක් වෙනවා. එතකොට රහත් නම හික්මිලා ඉවරයි කියනවා. අසේක කියනවා. සේක කියලා කියන්නේ අසේක කෙනා එළඹ සිටින තැනට එන්න හුරු කරන කෙනා. එහෙනම් මෙන්න මේ පැත්තෙන් වාසය කරන්න හොඳ නැහැ. මේ පැත්ත අතහැර යුතුයි. මේ දෙවෙනි පැත්ත මේ පැත්තෙන් වාසය කරන්න හොඳ නැහැ, අතහැර යුතුයි කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි බලමු දැන් සක්කාය කියන්නේ මොකක්ද කියලා. හොඳට අහගෙන ඉන්න ඕනේ. සක්කාය කියලා කියන්නේ සක්කායට තව නමක් තමයි. පංච උපාදන ස්කන්ධයට වචනයක් සක්කාය කියන එක. සක්කාය කියන්නේ පංච උපාදන ස්කන්ධයට තව නමක්. පංච උපාදන ස්කන්ධයේ රූප උපාදන ස්කන්ධය කියන්නේ අපි රූප උපාදන ස්කන්ධය කිව්වොත් රූප උපාදන ස්කන්ධයට අයිති මොකක්ද? ඇහැ. ඇහැට පේන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පොට්ටබ්බ. දැන් හරි ප්‍රශ්නේ මොකද්ද? ඔය ඔක්කොම අයිති මොකේද? සක්කාය පැත්තට. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ රූප ස්කන්ධයට අයිති. සක්කාය අනුව ගිය නාම ධර්ම ටිකකුත් තියෙනවානේ. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. විඥාන කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හය. වේදනාව කියන්නේ චක්ක සංපස්සදා වේදනා, සෝත සංපස්සදා, ගාන සංපස්සදා, ජීව සංපස්සදා, කාය සංපස්සද වේදනා. සංඥා කියන්නේ රූපයක් බලනකොට ඇති රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. සංකාර කියලා කියන්නේ රූපේට හිතනකම රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. දැන් බලනකොට මේ ස්පර්ශ ආයතන හයතම කියන නමක් තමයි මොකද්ද? සක්කාය. මොකද ওই ටික අයිටි
ලෝකෝත්තරටද ලෝකෙටද? මොකෙටදයිද? ලෝකෙට. ලෝකෙ දුක. මේ දර්ශනේ ලෝකෝත්තරයි. හොඳට මතක තියාගන්න ඕන. මම මේ කතා කරන අදමදී ගොඩාක් ගැඹුරු සිද්ධියක්. ඕගොල්ලෝ ඇහැ පරිහරණය කර කර රූපේ පරිහරණය කරමින්, කන පරිහරණය කරමින්, ශබ්දේ පරිහරණය කරමින්, නාසයේ ගන්ධේ දිව රස කය පොට්ටබ්බේ පරිහරණය කරමින් හිටියොත් ඉන්නේ අන්තික. එනතේ නිවන් දක්ින්න බෑ තමයි කියලා හිතේනේ. නෑ, ක්‍රමයක් තියෙනවා. මම කියලා දෙන්නම්. ඒක තමයි මේකේ තියෙන මේ දහම තියෙන අද්භූත ආශ්චර්ය මැද්දේ. මේ ලෝකේ කිසි කෙනෙකුටවත් හිතන්න බැරි අද්භූත ආශ්චර්යමත් පැවැත්මක් මේක. ඊට පස්සේ රූපයක් දැකලා රූපයක් විඳිනවා නම්, හඳුනනවා නම්, හිතනවා නම්, ශබ්දයක් විඳිනවා නම්, හඳුනනවා නම්, හිතනවා නම්, ඉතුරු ස්කන්ධ ටික තියෙනවා. මායාවේ භූමිය. ඒ කියන්නේ අද දවසේදී අපේ ක්‍රියාකාරකම් ටික ඔක්කොමනේ. අපේ ක්‍රියාකාරකම් ටික ඔක්කොමයි තී මොකේදද? සක්කායන්තෙට. ඔක සක්කාය. පංච උපාදන කන්ද දුක්ඛ කියලා කිව්ව ওই ටිකට. ওই ටිකේ තමයි ඉපදීමේ දුක්, ලෙඩවීමේ දුක්, මහලු බව, මරණය, අප්‍රියංගායික වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීම, කායික මානසික වෙහෙස, හැම දුකක්ම ওই ආයතන ටික ඇතුලේ තියෙනවා. ඔගලන්ට තියෙනව නේද ඒ දෙත් ටික? ඒ ආයතන ටිකේ ඉන්න හින්දා, ඒ ආයතන ටිකේ නිරෝධය සඳහා පිළිපදින් නැති හින්දා, ඒ දුකේ වාසය කරන හින්දා ඒ දුක විඳින්නට ඔන්න ඔකට කිව්ව මොකද්ද? සක්කාය. රහතන් වහන්සේ නමක් ඔය අන්තේ නැහැ. සීක කියන්නේ ඕවට අහුවෙන්නේ නැති වෙන්නේ ජීවත් වෙන්න උරු කරන කෙනා. තව වචනකින් කියනවා. හරි. දැන් අපි බලමු සක්කාය සමුදය අන්තේ. සක්කාය සමුදය කියලා කියන්නේ තණ්හාව. කිනෙකුට රූපයක් බලලා, සද්දයක් අහලා, ගඳ සුවඳක් බලලා, රස ලබලා හෝ වේදනාව, සංඥාව, සංකාරය ආරම්භය හෝ යම් තණ්හාවක් ඇති වෙනවා නම් අභිනන්දති, අභිවදති, අජ්ජෝසය තිටති. ඒකේ සතුට වෙනවා නම්, සතුට බව ප්‍රකාශ කරනවා, ඒකේ බැසගෙන හිටිනවා නම්, ඒවා ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා නම්, අනේ මට මේ වගේ රූපයක් තියෙනවා නම්, මට මේ වගේ දරුවෙක් ඉන්නවා නම්, මට මේ වගේ ගියක් තියෙනවා නම්, අපිටත් මේ වගේ සල්ලි තියෙනවා නම්, ආගම ප්‍රාර්ථනා තණ්හා, මේ වගේ සද්දයක් අහන්න තියෙනවා නම්, මගේ සද්දේ මේ වගේ වෙනවා නම්, අපිටත් මේ වගේ සද්දයක් තියෙනවා නම්, හෝ වර්තමානයේක ඒ වාරම්භය රස විඳ ගැනීම අනුව බලනවා නම්, හෝ ඒවා ඉකුත්තු නිරුද්ධ වෙච්ච දේවල් මෙහෙම මෙහෙම දෙයක් තිබ්බා කියලා රස විඳ ගැනීම අනුව තලුමරනවා නම්, හෝ මේ වගේ දේවල් මට අනාගතයේදී ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් හෝ තියෙනම්, එතකොට කියනවා මොකේද? සක්කාය සමුදය. ඔය තාපෙත්තක කියුවේ මොකද්ද? සමුදය සත්‍යට නම. එතකොට මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියලා ඒ ටිකත් ඒ අරමුණු විඳමින් හඳුනමින් ඒවට හිතමින් දැනගනිමින් ඉන්න නාම ධර්ම ටිකත් අයිති සක්කායට. ඒව අරබයා යම් කිසි කෙනෙකුගේ මනසේ තණ්හාවක් චන්දරාගයක් තියෙනං සක්කාය සමුදයන්තය කියලා කිව්වේ මේ ස්කන්ධ ටික බිඳෙනකොට නැවත මේ වගේ ස්කන්ධ ටිකක් හදන කෙලෙසෙට තණ්හාව. අද මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික පරිහරණය කරනවා. ඒ වාරඹය තණ්හාවක් තිබුණොත් මොකද වෙන්නේ? මේ ස්කන්ධ ටික බිඳින දවසට ඒ තණ්හාව නිසා මොකද කරන්නේ? නැවත මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය හදන නිසා තණ්හාවට කියනවා මොකද්ද?
සක්කාය සමුදයන්තය, සක්කාය හදන පැත්ත. එතකොට දැන් මෙන්න මේ පැවැත්මවල් දෙකම අයිති ලෝකෙට. සක්කාය නැත්තම් පංච උපාදාන ස්කන්ධය අයිතිත් මොකේද? ලෝකෙට. ඒ වරඹයා කැමැත්තක් පහනෝ කාම ඡන්දයක්, කාම රාගයක්, කාම තණ්හාව, කාම නන්දියක්, කාම ස්නේහ, කාම පිපාසයක් තියෙනම් මොකද්ද? ඔය රූප වේදනා සංඥා සංකාර කියන පංච උපාදාන ස්කන්ධය කෙරෙහි පහනෝ ඡන්දයක්, පහනෝ රාගයක්, පහනෝ පිපාසයක් තියෙනම් එහෙනම් කාම තණ්හාව කියලා. තණ්හාව කියලා. මට මේ විදිහට මෙහෙම මෙහෙම ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා, ඒකට කියනවා භව තණ්හාව කියලා. මරණයෙන් පස්සේ අපි ඉපදෙන්නේ නැහැ. ඒ හින්දා ඉන්නකම් අර කියන්නේ මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ. ඒ හින්දා ණය වෙලා හරි කමන්නේ ගිතෙල් කපන්නලා කියලා කියන්නේ. ආයි ඉපදෙන්නේ නැහැ. ඒ හින්දා කාට ගිනි ගෙඩියක් දීලා හරි කමන්නේ, හොඳට කාලා විලා ඉන්න ඕනේ කියලා තැනක තියෙන තණ්හාවට කියනවා විභව තණ්හා. ඔන්න ඔය තණ්හාවට කියන සක්කාය සමුදයන්තය කියලා. මොකද මේ සක්කාය ටික බිඳිලා යනකොට, ස්කන්ධ ටික බිඳෙනකොට නැවත මේ වගේ ස්කන්ධයක් හදන හේතු ටික ඒක. ඒක තියෙන්නේ කොහෙද? ලෝකේ. අපි දන්නවා ලෝකයේ දුක නිසා, තණ්හාව දුක ඇති කරන හේතුව නිසා අපිට මඟ කෝලේ වුණා. මොකද්ද දුක නැති කරන, දුක ඇති කරන හේතුව ඇති කරන් නැතුව ඉන්න මඟක් කෝලේ වුණා. එහෙනම් මේ මාර්ගය ওই දුක ඇතුළේ තියෙන්න පුළුවන්ද? දැන් ඒව දුක නම්, තණ්හාව දුක් සමුදය නම්, එහෙනම් දැන් තණ්හාව නැති කළා මේ දුක නිරුද්ධ කරන මාවතක් අපිට ඕනේ නේ. ඒ මාවතට කිව්වා මොකද්ද? මොකද්ද ඒ මාවතට කිව්වේ? ආර්ය අෂ්ටාංග මාර්ගය, එහෙම නැත්නම් ලෝකෝත්තර. ලෝකෝත්තර මාර්ගයකට ලෝකෙ කිසිවක් අහු වෙන්න පුළුවන්ද? ලෝකෙ ඇතුළේ තියෙන දේක් අහු වෙන්න පුළුවන්ද ලෝකෙන් ඊතර දෙයකට? බැහැ. එහෙනම් දැන් කොහොමද අපි නිවන් දකින්න යන්නේ? මොකද දැන් වෙනදට නම් ඇහැ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපි හිතුවා ඕක තමයි නිවන් මඟ කියලා නේද? නෑ, ඒකත් නිවන් මඟට උපකාර නැතුව නෙමෙයි, ඒව පූර්ව භාග ප්‍රතිපදාව. පිරිසිදු ලෝකෝත්තර මාර්ගයේ එනකොට ඕගලන්ට අහු වෙන්න බෑ, සක්කාය යන්තෙට වැටෙන්න බෑ, ඇහැ ඇසුරු වෙන්න බෑ, රූපේ ඇසුරු වෙන්න දෙන්න බෑ, කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රස කය පුට්ටබ්බ ඇසුරු වෙන්නේ නෑ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ඇහැ පරිහරණය නොකරන, ඇහැ කියන්නේ ඇහැ ඇසුරු නොවෙන, රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ ඇසුරු නොවෙන, ඒවේ විදිල වාසය කරන කෙනෙක් හිතා ගන්න පුළුවන්ද? බෑනේ. මොකද පිට පාත යනවා, හතර ඉරියව්ව දක්වනවා, කතා බහ කරනවා පේනවන්නේ. ඒකයි මම මේ කිව්වේ අද කියලා දෙන්න යන්නේ. කල්පාන්තර ගණනකින්වත් අපිට හම්බ වෙන්නේ නැති හරි අද්භූත ආශ්චර්යමත් දහමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මාරයට ඇහැට ළඟ වෙන්න පුළුවන්, රූපෙට ළඟ වෙන්න පුළුවන්, කනට ළඟ වෙන්න පුළුවන්, ශබ්දෙට ළඟ වෙන්න පුළුවන්. මේවා මාරයාගේ භූමිය. ඔක්කොම මාරයාගේ ධර්ම. පංචපාද ස්කන්ධ කියන්නේ මාරයට වශයෙන් තියෙන්නේ. මහණි යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නම් මාරයට යවන්න බෑ. මාරයට එයා වල්ලන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මාර්යාට හසු නොවි හැඟවිලා ඉන්න තැනක්. එතකොට
මෙන්න මේ විද්‍යාව නැති හින්දායි මෙන්න මේ විද්‍යාව මේක විද්‍යාවක් මේ විද්‍යාව උපදවා ගත්තේ නැති හින්දායි අපි ඔක්කොම මේ සසර යන්නේ රූපය ගැන යමක් කිව්වනම් අපිට ඒක තේරෙනවා ඇහැ ගැන කිව්වනම් කන ගැන ශබ්දය ගැන කිව්වනම් ඒක තේරෙනවා හැබැයි ඒවට අහු නොවි මිදිලා ඒ ජීවත් වෙන තැනක් තියනවා කියලා කිව්වොත් අපිට හිතා ගන්නවත් බෑ නේ හිතා ගන්නවත් බෑ නෑ පොඩි මැජික් එකක් තියෙනවා අපිට නොතේරෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්තක් කෙනෙක් ඇත්ත අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන දේශනා කළා මිසක බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් දර්ශනයක්වත් දේශනා කළේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ හැමදාම අපි තුල තිබුණු මේ ඕගොල්ලෝ ගාව අපි ගාව හැමදාම තිබුණු හැමදාම තියෙන හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ අපි කවදාවත් දැකලා නැති ඇත්තක් කියලා මේකේ අපි දැකලා තියෙන්නේ ඇහැ දැකලා තියෙනවා ඇහැට පිටු රූප දැකලා තියෙනවා කන දන්නවා කනට එන ශබ්ද දන්නවා නාසය දන්නවා නාසයට එන ගඳ දන්නවා දිව දන්නවා දිවට දැනෙන රස දන්නවා කය දන්නවා කයට ගැටෙන පොට්ට කොච්චරද අපි දන්නේ හැබැයි ඔయిత වඩා ඇත්තක් අපි ගාවම තිබුණ අපි දැක්කේ නැහැ බුදුරජාණන් වහන්සේ කරන්නේ අන්න ඒ ටික අපි ගාව අපිට නැහැගවිලා තියෙන අපේ මැත් අපිට වෙන්නවා ඔච්චරයි කරන්නේ පින්නුවට පස්සේ ඇස් තියන අය ටක්ගල් ඇත්තද මං ගාව මෙහෙම එකක් තියෙනවා එදා ඉඳන් එයා ඒකේ වාසය කරනවා ඔන්න ඔය සක්කාය අන්තියත් අතහැරෙනවා සක්කාය සමුදය අන්තියත් අතහැරෙනවා ඒ වාසය කරන ක්‍රමයට කියනවා සක්කාය නිරෝධි සක්කාය නිරුද්ධ වෙන්න යන වැඩ පිළිවෙත සක්කාය දැන් තියෙන සක්කායත් නිරුද්ධ වෙනවා සක්කාය සමුදය අතහැරෙන නිසා මතුවට එන්නේ නැහැ අපි පොඩ්ඩ බලමු මේ තාක්ෂණය මොකක්ද කියලා බලන්නම වටින වැඩක් නේද ඒක වරන්ඩෝ වටින වැඩක් ඒක හැබැයි කිව්වොත් නම් කට්ටියට කිව්වට පස්සේ නම් තේරෙයි. හැබැයි හොඳට මතක තියාගන්න. මේ කතා කරන දේ වෙනමම පොළවක්. ලෝකයට අයිති තැනක් නෙමෙයි. මේ කතා කරන හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනය හෙළ පියුමකට උපමා කරන්නේ. මඩේම හැදිලා වැඩිලා මඩේම පෝෂණය වෙලා මඩෙන් උඩට ඇවිල්ලා ඉන්න මඩේ ගැවෙලා. ඒ වගේ ලෝකේ තුලම ඉපදිලා ලෝකෙම හැදිලා වැඩිලා ලෝකෙන් මිදිලා ඉන්නවා ලෝකෙම ඉන්නවා ලෝකෙන් මිදිලා ලෝකයා එක සම්මිශ්‍ර වෙන්නද. හැබැයි යන්නේ පැවතුම් ලෝකෙටයි කියන්නේ. අන්න ඒ වගේ ලෝකෝත්තර වෙන දර්ශනය. එකයි මම කියන්නේ මේ කියලා දෙන දේ හරිම වටිනවා හරිම සූක්ෂමයි ඇත්තටම මිහිරි වෙන්න ඕනේ මිහිරි වූ බණ කැමති වෙන්න ඕනේ කැමති වී යුතු බණ ධර්මය මේක මොකද අනන්ත සංසාර දුක නිවෙන්නේ මේකෙන් අපි බලමු ඒ සක්කාය අන්තිත නැතුව සක්කාය සමුදිත අන්තිත නැතුව සක්කාය නිරුද්ධ වෙන විදියට ඉන්නේ කොහොමද? ලෝකෙම ඉන්නවා ලෝකෙට හසු නොවන විදියට. මුක්ති තාක්ෂණය. මුක්ති ක්‍රමය කියලා බලන්න. එතකොට අයිති මනුස්ස ලෝකෙට විතරක් නෙමෙයි. කාම ලෝකෙට, රූප ලෝකෙ, අරූප ලෝකෙ තුන් ලෝකෙටම අයිති නැති පැවැත්ම. සක්කාය කියන්නේ කාම ලෝකෙටත් අයිති, රූප ලෝකෙටත් අයිති, අරූප ලෝකෙටත් අයිති. තුන් භවයටම අයිති සක්කාය. මෙයා මනුස්ස ලෝක විතර නෙමෙයි තුන් භවෙම මෙතන දර්ශනය. හරි. අපි දැන් මෙන්න මේ එකක් එකක් ගානේ
හොඳට අහන්න තේරුණොත් නම් වාසනාවම තමයි. හරි බලමු තේරුම් ගන්න පුළුවන් කාටද කියලා. හරි. අපි කියමු පුංචි දරුවෙක් ගමුකෝ. කිසි දෙයක් නොදන්න හය හතර නොදන්න කුඩා දරුවෙක්. මෙහෙම කළා හැරලා බැලුවොත් පුංචි දරුවෙකුට රූපයක් පෙනෙයිද නැද්ද? පේනවා. පේනවනේ. හරි. හොඳට බලන්න යම් රූපයක් පේනවා නම් රූපයක් පේනවා නම් ඒ පෙනීමේ ඇති වෙච්ච හේතුවක් ප්‍රත්‍යක් තියෙන්න ඕනේ නේද? අ හේතුකුව අප්‍රත්‍යක්ව හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉබේම පෙනීම කියන එකක් පහළ වෙනවද? පෙනුනනම් පොඩි ළමයට හරි ඒ පෙනීම ඇති වෙන්න යම් හේතු ටිකක් ඒකට ප්‍රත්‍ය වෙච්ච උපකාර වෙච්ච ධර්මතා ටිකක් තියෙන්න ඕනේ නේද? ඒ හේතු වෙච්ච ටික උපකාර වෙච්ච ටික පොඩි ළමයා දන්නවද? නෑ. පේනවා විතරයි. ඒ දරුවා අහක බැලුවොත් පෙනෙන දේ නැති වෙනෝනේ. පෙනෙන දේ නැති වුණා කියන්නේ පෙනෙන දේ ඇති වෙන්න යම් හේතු ටිකක් තිබුණා නම් ප්‍රත්‍ය ටිකක් තිබුණා නම් ඒ ටික නැති වෙච්ච නිසා. නමුත් පොඩි ළමයා ඒක දන්නවද? පොඩි ළමයා නෙමෙයි අපිවත් දන්නවද කියලා බලන්න. එහැ අරලා මෙහෙම බැලුවොත් ටක්කල් අපේ රූපයක් වෙන්නේ නේ. පෙනේ. හැබැයි රූපයක් පේන්නේ කොහොමද කියලා හේතු ටික දන්නවද අපි? දැකලවත් තියෙනවද? නැහැ. අපි අහක බලනකොටම ඒ වස්තුව පෙවුණුකම නැති වෙයි. ඒ නැති වුණා කියන්නේ ඒ පේන්න තිබුණ හේතු ටික ප්‍රත්‍ය ටික නැති වෙච්ච කම. නැති වෙච්ච කම. ඒක අපි දන්නවද? දන්නේ. ඕක නෙමෙයි මම කියලා දෙන්න ඕන. ඕකෙන් හරි වටිනා අර්ථයක් එනවා. ඒකයි වටිනේ. ඒ ටික බලන්න. හරි. අපි ඉස්සෙල්ලා මේකේ අර්ථය කියලා දෙන්න ඉස්සෙල්ලා මම ඕගලන්ට කියලා දෙන්නම්. පොඩි ළමයා නොදන්නවා වුණා මෙහෙම ඇහැරලා බලනකොට වස්තුවක් පෙනෙනවා නම් අපි නොදන්නවා වුණත් ඇහැරලා බලනකොට මෙහෙම රූපයක් පේනවා නම් රූපයක් පේනවා කියන තැනක පෙනීම සිද්ධ වුණේ කොහොමද? සිද්ධ වෙන තැනක කොච්චර දේවල් තිබුණද මොන මොනවා තිබුණද කොහොමද උනේ කියන ටිකක් තියෙනවා ඔකේ. එක සෙමේ මිලයි බරයි මම මේ ටික විස්තර කරන්න ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න. බුදුහාමුදුරුවෝ කරපු දුෂ්කර ක්‍රියා මොකද? දන්නේ නැහැ. ඈ අත කියලා මතකද? ඒ බෝසතාණන් වහන්සේ මන් ගන්නේ බුදුහාමුදුරුවෝ කරපු දුෂ්කර ක්‍රියා. බුදුහාමුදුරුවෝ කරපු දුෂ්කර ක්‍රියාව කියලා අටුවාවේ පෙන්නන්න මොකද දන්නවද? මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙකුට කවදාවත් කරන්න බැරි එකම චිත්තක්ෂණේ පෙර නැස්තුව පසු නැතුව එකටම ඉපද එකටම නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයක් වෙන් වෙන් කළා බෙදලා දක්වපු එක කියනවා දුෂ්කරක්ම කියා. එකම එක චිත්තක්ෂණයක මේ රූපය මේ වේදනාව මේ සංඥාව මේ සංකාරය මේ විඥානය මේ රූපයට ප්‍රත්‍ය මේ වේදනාවට ප්‍රත්‍ය මේ සංඥාවට ප්‍රත්‍ය මේ සංකාරයට ප්‍රත්‍ය මේ විඥානයට ප්‍රත්‍ය කියලා හේතු වශයෙන්ුයි ප්‍රත්‍ය වශයෙන්ුයි හේතු වශයෙන්ුයි ඵල වශයෙන්ුයි ස්කන්ධ වශයෙන්ුත් එක චිත්තක්ෂණයක විතරලා තියෙනවා. ආ මේ වගේ ඒක තමයි බුදුහාමුදුරුවෝ කළ දුෂ්කරක්ම ක්‍රියාවකින් හටුවා. ඒකද මම මතක් කළේ ඒ පෙනී උනුවෙත් කියන්නේ කතිය නැත්. හරි. මම ලොකු අර්ථයක් ඔයගලන්ට කියලා දෙනවා මේ පෙන්වන ටිකට වඩා පහසු. නමුත් ඒ ටිස්සෙල්ලා අනිවාර්යෙන් බෞද්ධ හැම කෙනෙක්ම මේ
ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න ධර්මෝ හේතුඵල ධර්ම දැනගෙන තියන්නට ඕනේ. පටිච්ච සමුප්පන්න පැවැත්ම දැනගෙන ඉන්නට ඕනේ. මේ ලෝකය අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ ඇයි කියන එක දැනගෙන ඉන්නට ඕනේ. ආන්ගේ දැනුම තමයි මේකෙන් ලැබෙන්නේ. මම ඔයගලන්ට දැන් පිළිගන්නම් ඉස්සෙල්ලාම අපි නොදන්නවා වුණත් නොදැක්කා වුණත් රූපයක් පේන්නේ කොහොමද කියලා. පින්වතුනි හොඳට මතක තබා ගන්න කවුරු කොතන කවද කොහොම කිව්වද? රූපේක ස්වභාවය. රූප කියනකොට ඇහැට පෙනෙන වර්ණ රූපේ වෙන්න පුළුවන්, ශබ්ද රූපේ වෙන්න පුළුවන්, ගන්ධ රූපේ වෙන්න පුළුවන්, රස රූපේ වෙන්න පුළුවන්, පොට්ටබ්බ රූපේ වෙන්න පුළුවන්. ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේ ඔක්කොම එකයි. සබ්බන් රූපං හැම රූපයක්ම මේ රූපවල ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකක්ද දන්නවද? කිසිම කලක කවමදාවත් හිතේ යෙදෙන්නේ නැහැ, හිතේ ගැටෙන්නේ නැහැ. අපේ හිතේ යෙදෙන්නේ නැහැ, හිතේ ගැටෙන්නේ නැහැ. ඒකට කියනවා මොකක්ද දන්නවද? චිත්ත විප්‍රයුක්තයි චිත්ත විසංසක්තයි. චිත්ත විප්‍රයුක්තයි කියන්නේ හිතේ යෙදෙන්නේ නැහැ, හිතේ ගැටෙන්නේ නැහැ. ඍජුව හිතට මේ රූප දැනගන්න බෑ, දකින්න බෑ. හැබැයි රූප දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒක ඉස්සෙල්ලා උපමාවක් කියන්නද? මම කිව්වොත් කවදාවත්ම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මූණ බලන්න බෑ. ඕගොල්ලන්ගේ S2කෙම ඕගොල්ලන්ගේ මූණ කවදාවත්ම දැකලත් නැහැ, දැන් පේන්නේත් නැහැ, අනාගතේට පේන්නේත් නැහැ. පේනවද? පේන්නේ නැහැ. අපිට අපේ මූණ පේනවද? එතකොට පේන්නේ නැහැ. හැබැයි මූණ බලන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. මූණ බලන්න පුළුවන් න්‍යායකුත් තියෙනවා. ඒ තමයි අපේ මූණ කැඩපත ඉස්සරහට අරගෙන යනවා. ගිහිල්ලා මේ වස්තුවේ ඡායාවක් ප්‍රතිබිම්බයක් කණ්ණාඩියට වට ගන්නවා. කණ්ණාඩිය තියෙන දේ දාලනවා. මූණ දැක්ක යන ගණයට යනවා. ඔහොම තමයි මූණ බලන්න වෙන්නේ නේ. වෙන ක්‍රමයක් තියෙනවද බලන්න? වෙන නැහැනේ. ඒක ඇත්ත නේද? ඇත්ත. ඔහොම තමයි බලන්න වෙන්නේ. එතකොට අපිට මූණ බලන්න කණ්ණාඩියක ඡායාව නැතුව මූණ විතරක් තිබුණොත් පේනවද? නැහැ. මූණ නැතුව කණ්ණාඩියට ඡායාව ප්‍රතිබිම්බයක් වැටෙනවද? එහෙනම් අපිට මූණ බලන්න කොච්චරක් ඕනේද? මූණයි කණ්ණාඩියක ඡායාව කියන දෙකම නිසායි අපිට පේන්නේ නේ. එහෙම නේද? එකක් විතරක් තිබුණ බලන්න පුළුවන්ද? බෑ. මූණත් ඕනේ, කණ්ණාඩිය තියෙන ඡායාවත් ඕනේ. ඒ දෙකම නිසා පේනවා. හරි. ඔන්න ඔය වගේ අපේ මූණ වගේ අපේ මූණ අපිට පේන්නේ නැහැ වගේ හොඳට මතක තබා ගන්න. රූපය කිසි කලක හිතට පේන්නේ නැහැ. හැබැයි රූප බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. අපි ක්‍රමේ බලමු. ඍජුව හිතට රූප පේන්නේ නැහැ. අපි කියමු අපි යම් වස්තුවක් බලනකොට පොඩි ළමයෙක් කර මෙහෙම කළා ඇහැරලා බලනකොට පේනකොට පේන සිද්ධිය ඇති වෙන හැටි. එතකොට වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදයේ තියෙනවා ඇහැ. බාහිර තියෙනවා මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ රූපේ, වර්ණ සටහන. ඇහැ ගැටෙනවා රූපේ, රූපේ ගැටෙනවා ඇහැ. හැබැයි මලමිනියක් වගේ පේන්නේ නැහැ. හිත බවංගයි. ඇහැ රූපෙට ගැටෙනවා, රූපය ඇහැ ගැටෙනවා. ඊට පස්සේ ඇහැත් රූපය දෙන්න ඉන්න තැනට හිත පැමිණෙනවා. ඒ හිතට කියන චක්කු විඥානය කියලා. ওই තුන්දෙනාගේ එකතුව නිසා ඒ චක්කු විඥාන සිතේම යෙදෙනවා. මේ රූපය විඳිමින් හඳුනමින් හිතමින් කියන සිතුවිලි ටිකක් නාම කියලා.
අන්නේ නාම ධර්මයි අන්නර ඇහත් රූපයක් කියන රූපයි මෙන්න මේ නාම රූප දෙක නිසාමයි පේන්නේ. පේනකොට ඔන්න ඔච්චර ටිකක් වෙලා තියෙනවා. ඒත් පොඩි ළමයා කවදාවත් දැකලා නැහැ. නිකම් පිවුන්නේ. ඇහත් රූපය දෙක අපේ මූණ වගේ. මූණ කවදාවත් පේන්නේ නැහනේ. හිතට රූපේ පේන්නේ. එතකොට මොකද කරන්නේ? හිත ඊට අනුගතව උපද්දලා මූණේ ඡායාවක් කැඩපතට වට ගන්නවා වගේ ස්පර්ශයෙන් අර රූපේ හැඩසටහන් ටිකක් හිත ඇතුළට දා ගන්නවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියලා කියන්නේ අර රූපෙම විඳිමින් රූපේ හැඩේම හඳුනමින් රූපේට හිතෙනවා කියන ගති ටිකක් හිතේ දෙනවා. අන්නේ නාම ධර්ම ටික තමයි හිතේ යෙදිලා හිතේ ගැටිලා දර්ශන කෘත්‍ය කරන්නේ. හැබැයි උපකාරයි මූණයි ප්‍රතිබිම්බයයි නිසා දැක්කා වගේ නාමයි රූපයි නිසා පෙවුනා යන ගමට යනවා. රූපේ විතරක් තිබුණොත් නාම ධර්ම නැත්තම් පේන්නේම නැහැ. මූණ විතරක් තිබුණොත් ප්‍රතිබිම්බේ නැත්තම් පේන්නේ නැහැ වගේ. රූප විතරක් තිබුණොත් ස්පර්ශ නොවුනොත් නාම ධර්ම නැති වුණොත් පේන්නේ නැහැ. මූණ නැත්තම් ඡායාව ඇත්තෙම නැහැ වගේ. රූප නැත්තම් නාම ධර්ම කියලා එකක් ඇත්තෙම නැහැ. රූප තියෙන නිසා තමයි ස්පර්ශේ නාම ධර්ම ටිකක් වැටෙන්නේ. නාම ධර්ම ටික තමයි මූණ නිසා තමයි ඡායාවක් වැටෙන්නේ. ඡායාව තමයි අපි දකින්නේ. රූපේ දැක්කා, මූණ දැක්කා. ඒ වගේ රූපය නිසා නාම ධර්ම ටිකක් වැටෙනවා. නාම ධර්ම ටික තමයි හිත එක්ක ගැටිලා යෙදিলা පිනීමක් කරන්නේ. රූපේ දැක්කා යන ගණිත යනවා. අපිට රූපේ පෙනෙනවා යන ගණිත යනවා. අපිට රූපයක් පෙනෙනවා. මම මේ කියන්නේ යන ටිකේදී කතා කරන්නේ මෙන්න මේ ටික. මගේ මේ සිද්ධියේදී ඉලක්ක වෙන්නේ මෙන්න මේ කාරණාව. මම ඔයගොල්ලන්ට තව පොඩි උපමාවක් කියන්නම්කෝ. වහලයක් ගන්නවා. බිත්ති බැඳලා තියේ යටලි දාලා පරාල ගහලා ක්ලිප්ප ගහලා ඒ තුනේ වහලයක් ගන්නනේ. දැන් වහලේ හේතු ප්‍රත්‍යය යටලි පරාල ක්ලිප්ප කියන හේතු ටික උඩ තමයි වහල තියෙන්නේ. දැන් වහලෙට උඩ යටලි පරාල තියෙනවද? තියෙන්න පුළුවන්ද? බැ. යටලි ටික කැඩුණොත්, පරාල ටික කැඩුණොත්, ත්‍රීප ටික කැඩුණොත් මොකද නැති වෙන්නේ? වහලේ නැති වෙනවා. හොඳට අම්මලා මතක තියාගන්න මම මේ කතා කරන හදවතේ. යටලි, පරාල, ත්‍රීප ගහන වහලයක් හැදුනා වගේ. මේ දැන් හේතු කියන්නේ මොකෙද්ද? පේන හේතු. ඇහැ ගැටෙනවා රූපෙට, රූපේ ගැටෙනවා ඇහැට. ඊට අනුගත හිත උපදිනවා. ඒ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික පලනවා. දැන් මේ හේතු. ඒ නාමයේ රූපයේ දෙක නිසා පේනවා. දැන් පේනවා කියනකොට මොකද්ද ඵලයක්? රූපයක් පේනවා කියන එක ඵලයක්. එතකොට පේනකම ඇතිකරන්න හේතු වෙච්ච ටික මොනවද? ඇහැයි රූපයයි දෙක උපකාරයි ස්පර්ශයට. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතන පහළ වෙනවා. ඒ නාම රූප දෙක නිසා පේනවා. දැන් පේන සිද්ධිය ඇතුලේ, ඒ කියන්නේ වහලට උඩිනුත් තියෙන්න පුළුවන් ද රූප පරවද? නෑනේ. එහෙනම් පේන දෙයට උඩිනුත් දැන් ඇහැ රූප තියෙන්න පුළුවන්ද? බෑ. පොඩි ළමයෙකුට උනත් මෙහෙම පේනකොටම එහෙනම් ඇහැ වැය වෙලා, රූපේ වැය වෙලා, චක්කු විඥාන ඔය ටික වැය වෙලා පේන්නේ. ඇහැයි රූපයයි දෙක වෙන වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැතුට වේදනා සංඥා චේතනකේ නාම ධර්ම නැති වෙනවා. නාම රූප දෙක නැතුනොත් පේනනකම නැති වෙනවා. දැන්
පෙනෙන දෙයට නම් අපි හිතන්නේ කියන්නේ කරන්නේ. අපිට දැන් ඈ රූපේ අහුවේද කියලා බලන්න. අපි කියමුකෝ දැන් ඈත ඉන්න අපිට පේන්නේ වහලේ නම්. වහලේ දැකලා නම් හිතන්නේ කියන්නේ කරන්නේ. වහලේ රඳාපවතින ලීපරල පේනවද අපිට? පේනවද? නැහැ. අපිද අපි කිටි කළ ගමු තව විදියකින්. ඇහැ කියන එක රූපයක් පෙන්න උපකාරයි නේද? ඕනේ නේද? හේතුව. රූපය කියන එක අපිට පෙනීම ඇති කරන්න උපකාරද නැද්ද? රූපය කියන එක පෙනීමද අපිට? නෑ නේද? අපිට පේන්න රූපය කියන එක උපකාරයි. ඇහත් රූපයක් තිබ්බට පේන්නේ නෑනේ. හිත නැත්තම් මලමිණිය වගේ නේ. හිතත් ඕනේ නේ. ඇහැයි රූපයයි හිතයි නිසා අපිට පෙනෙනවා නම් ඇහැ හේතුයි රූපේ හේතුයි චක්කුඥාන හේතුයි හේතු ටික නිසා යම් වස්තුවක් පෙනෙනවා අපිට. පෙනෙනවා කියනකොට ඒක මොකද්ද? ඵලයක්. දැන් පෙනෙන දේ ඇතුලේ ඇහැ රූප තියෙන්න පුළුවන්ද? බෑ. ඇහැ රූප චක්කුඥාන නැති වෙනකොට මොකද වෙන්නේ? පෙනෙන දේ නැති වෙනවා. ඔන්න ඕක දැක්කොත් ඇහැ රූප චක්කු විඥානය කියන එක අපිට ඇසුරු කරන්න පුළුවන් වෙයිද? අවුයිද? ඔය ඇත්ත දන්නේ නැති හින්දා ඇහැයි රූපයයි චක්කු විඥානය නිසා මෙහෙම බලනකොටම අපිට රූපයක් පේනවා. අපිට පේන්නේ. පේනවා. හැබැයි පෙනීම ඇති කරන්න ඇහැ රූප චක්කු විඥානය වැය වෙලා පේන්නේ. ඇහැ රූප චක්කු විඥානය නැති වෙනකොටම පෙනෙන දේ නැති වෙනවා. අපි මේ හේතුඵල ධර්ම දන්නේ නැහැ. නොදන්න අවිද්‍යාව නිසා පිනිනකොටම රූපේ කියලා හිතනවා. ඔන්න ඔහොමයි අපි රූපයක් ඇතුළු කළේ අපි මායයට ගියේ. පවතින ඇත්තම ඇත්තට හිත තිබ්බොත් අපිට ඇහැ රූපේ හම්බ වෙයිද කියලා බලන්න. හරි. ඕකට වඩා තව ටිකක් සරලව, ඒ කියන්නේ හොඳට පේනවා අපි කන ගමුකෝ. හොඳට අහගන්න. මේ තාක්ෂණය ඉගෙන ගත්තොත් හරියට යෙදුණොත් මේ දුක් සහගත සසර නිමා කළ සෝවාන් පුද්ගලයෙක් වෙනවා කියන එක කජු කන්න වගේ ලේසි. දර්ශනය තේරුම් ගන්න එක යමාව. බුදුහාමර කාලේ බලන්නකො එක ධර්ම දේශනාව කවසන් 500ක් රහත් වුණා. දහක් රහත් වුණා මේ සෝවාන් වුණා. අද මෙච්චර බණ කියලා සෝවාන් තියා අහලකටවත් එන්නේ නැහැ. ආවොත් තමයි පුදුමේ. ඇයි අපි මේ සක්කායෙන් ඔබට ගිහිල්ලා නැහැ? සක්කාය සමුදෙන් ඔබට ගිහිල්ලා නැහැ? අර යන දර්ශනයක් වෙන්නලත් නැහැ අපිට නේද? හොඳයි අපි හොඳට බලන්න. හොඳු උවමනාවෙන් අපිට කන හැදෙන්නේ ඇයි? මොකටද? ශබ්ද අහන්නනේ. අහන්න ශබ්ද කියලා යමක් ලෝකේ තියෙන්නේ මොකටද? ඒව අහන්න අපිටනේ. ශබ්දිනුත් කරන්නේ මොකද්ද? ශබ්දේ අහන කමයි. ශබ්දේ දෙකක් දෙකක්ද? දෙකක්. ඇහෙන්නේ කාටද? තමන්ට. ශබ්දේ කියන්නේ පිටත තියෙන එකක් නේ. එහෙම නේද? හරි. කන ශබ්දයට ගැටෙනවා, ශබ්දයේ කනට ගැටෙනවා. ඒක තර න්‍යායම තමයි. හිත ඊට අනුගතව උපදිනවා. ඒකට කියන සෝත විඥානය කියලා. උපන්නාම ඒ සිතේ ඒ අරමුණ විදිමින් හඳුනමින් හිතමින් නාම ධර්ම ටිකක් පහළ වෙනවා. මේ නාම රූප පත්‍ය විඥානං කියන්නේ සද්දේ දැනගන්නවා. සද්දේ දැනගන්න එකට සද්දය ඇහුණා යන ගණයක් ගණයට යනවා. හරි අපි ඒක කෙටි කළ බලමු අමල. කන නිසා කනට සද්දයක් ගැටුණු නිසා හිත නිසා ඔය ටිකම යෙදිලා වැය වෙලා ඕගලන්ට සද්දයක් ඇහෙනව නේද? මොකද බාහිර සද්ද රූපයක් කනට ගැටුණාම
හිතත් යොමු කළාම ඒක ඇහෙනව නේද? ඇහෙනවා. හොඳට බලන්න ඇහෙනව කියනකොට ඇහෙනව කියන එක ඇතිකරනද කනයි ශබ්දයේ සෝත විඥානේ හේතු වෙලා නේද? ඒ ටික වෙලා ඇහුණානේ. බලන්න ඕගලන්ට ඇහුණට පස්සේ අපි කවදාවත් ඉගෙනගෙන නැහැ කනයි ශබ්දයේ සෝත විඥාන නිසා මට ඇහෙනවා. ඇහෙන දෙයට මම හිතනවා කියනවා කරනව නේද කියලා ඉගෙනගෙන නැහැ. කනයි ශබ්දයේ සෝත විඥාන නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා කියලා ඉගෙනගෙන නැහැ. අපි මොකද කරන්නේ? අවිද්‍යාවෙන් මායගේ භූමිය උපදවා ගන්න පංච උපාදාන ස්කන්ධය හදා ගන්න. මොකද කරන්න දන්නවද? කනයි ශබ්දයයි සෝත විඥානයයි ගැටිලා ඇහෙනකොටම අන්න බල්ලෙක් කෑ ගන්න සද්දේ කියනවා. කියනවද නැද්ද? බල්ලෙක් කෑ ගන්න සද්දේ කියලා අපි බහැරට යනවනේ. දැන් අපි බල්ලෙක් කෑ ගන්න සද්දේ කියලා කියන්නේ මොන සද්දෙටද? දැන් කනට සද්දෙකුත් ගැටිලා, කන තිබුණා කනට සද්දෙකුත් ගැටිලා හිත හිතත් අනුගත හිත ඒ සද්දෙ තමයි ඇහුනේ. අන්න බල්ලෙක් කෑ ගන්න සද්දේ කියලා අපි බහැරට අත දික් කරන්නේ මොන මොන සද්දෙටද? ඕක මෙන්න මෙහෙම කිව්වොත් හරි නැද්ද කියලා බලන්න. කනයි ශබ්දයයි සෝත විඥානයයි නිසා අපිට සද්දයක් ඇහෙනවා. අපි කිව්වොත් ආ මට ඇහුණු සද්ද බල්ලෙක් කෑ ගන්න සද්ද කිව්වොත් හරි නැද්ද? තමන්ට ඇහුණු සද්දෙට අපි නම් කරනවා මොකද්ද? බල්ලෙක් කෑ. එතකොට ඕගොල්ලෝ බල්ලෙක් කෑ ගන්න සද්දේ කියලා කියන්නේ මොකේදද? ඕගොල්ලන්ට ඇහුණු එකට. ඒතර බහැර නිමිත්ත කම්පෙනවද ඕගොල්ලන්ට? ආයෙත් කනයි ශබ්දයේ සෝත විඥාන නිසා ඇහෙනවා. අන්න වාහන සද්දයක්. ඕගලන්ට ඇහුණු එකට කියනවා වාහන සද්දයක්. කන ශබ්දයේ සෝත විඥාන නැති වෙනකොට මොකද වෙන්නේ? වාහන සද්ද නැති වෙනවා. ආයෙත් කනයි ශබ්දයේ සෝත විඥානය ගැටුණු සද්දයක් ඇහෙනවා. තමන්ට ඇහෙන සද්දෙට කියනවා ළමේ කඩනවාද කොහෙද? දැන් බල්ලන්ගේ සද්ද, වාහන සද්ද, ළමයි අඬන සද්ද බැහැර තියෙනවා වෙනවද අපිට? අපිට බහැර සද්ද රූපයක් අහුවේද? ඇහෙන කම මිසක කන සද්දවත් අහුවෙලා තියෙනවද අපිට? අපි ගත්ත, අපි දැක්ක කන කියන්නේ සක්කාය. ශබ්දය කියන්නේ සක්කාය මාර්යාගේ භූමිය. සෝත විඥානය කියන්නේ සක්කාය මාර්යාගේ විඥාන. ඔය ටික නිසා ඇහෙනවා නම් ඇහෙන දේ ඕගොල්ලෝ කවදාම හරි දවසක හිතුවනම් කිව්වනම් කළානම් ඕගලන්ට ඇහුණු දෙයට නෙමෙයිද ඕගොල්ලෝ හිතුවේ කිව්වේ කිව්වේ? සද්දකටද, කනකටද, හිතකටද? ඕගලන්ට ඇහුණු දෙයකටද හිතුවේ හිතුවේ කිව්වේ කිව්වේ? ඇහුණු දෙයකට. ඉතින් ඇහුණු දෙ හේතු ප්‍රත්‍ය නම් කනයි ශබ්දේ සෝත විඥාන නිසා ඇහිලා නම් කන ශබ්ද සෝත විඥානේ හම්බ වෙලාවක් තියෙනවද? කවදාවත් හම්බ වෙලා නැහැ. ඒත් කවදාවත් අපි ඒක දැකලත් නැහැ. කනයි ශබ්දයේ සෝත විඤ්ඤාය නිසා ඇහිලා තියෙනවා. ඇහුණු දෙයට හිතලා කියලා කරලා තියෙන ඒත් අපි දැකලා නැහැ. අපි ගාව හැමදාම තිබුණු හැමදාම පවතින ඇත්තක් ඒත් අපි දැකලා නැහැ. ඇහෙනකොටම බහැර මෙන්න මෙහෙම සද්දයක් තිබ්බා කියලා සද්දයකට යනවා අපි. අපි ඉන්නේ සද්දයක් එක්ක. එහෙම නේද? හේතු ටික නිසා ඇහෙන කමක් වෙලා තියෙන්නේ. ඇහෙන දෙයටයි හිතලා කියලා කරලා තියෙන්නේ. ඒත් කවදාවත් අපි එක දැක්කේ නැහැ. අපි අත්ව කරලා තියෙන සද්ද. කන සද්දයක් ඇහුණා කියලා. ආන් ඒ වගේමයි. ඒ සද්දේ වගේ ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඤ්ඤාණ නිසා තමන්ට රූපයක් පේනවා. තමන්ටයි පේන්නේ. මට පේන දෙයට හිතෙන් කින් කිරින් කරනවා. ඒත් කවදාවත් අපි ඒක දැකලා නැහැ. අපි මොකද කරන්නේ? දකින්නකොටම රූපේ කියලා හිතනවා. ලෝකයා ඉන්නේ රූපයක, සද්දයක, ගන්ධයක, රසයක, පොට්ටබ්බයක. මං කියන දේ ගැඹුරුයි. හැබැයි ඒකාන්තේ මම අපවෙලා කියන මේ ජීවිතේම පිරිනිවෙනවා. මේ තාක්ෂණය තුල ඉන්න පුළුවන් නම් ඇයි යන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමන උපජ්ජතුයි. තන්නා උපදිනවනම් උපදින කොහෙද?
යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් ඒකේ මොනද ලෝකේ ප්‍රිය? ඇහ ලෝකේ ප්‍රියයි මధుරයි, රූප ලෝකේ ප්‍රියයි මధుරයි, චක්කු විඥාන ලෝකේ ප්‍රියයි මధుරයි, චක්කු සම්පස්සේ ලෝකේ ප්‍රියයි මధుරයි. දැන් මේ දර්ශනයෙන් ඉන්න කෙනට ඔය එකක්වත් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැතුව කොහොමද තණ්හාව උපදින්නේ? තණ්හාව උපදින්න පවතින බැරි විදිහටයි මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ තියෙන්නේ. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකොට දුක නැති වෙනවා. මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ ඒ තණ්හාව නැති කරන මගයි කිව්වේ වෙන මොකක්ද? මේ මාර්ගයේ ඉන්නකොට තණ්හාව උපදින්න ඉඩක් නැහැ. තණ්හාව ඇති කරන්න බැරි විදිහටයි මේ මාර්ගයේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ තණ්හාව ඇති වෙන අරමුණු හම්බ වෙන තණ්හා නොකර ඉන්නව නෙමෙයි. කන ලෝකේ ප්‍රියයි මధుරයි, ශබ්දේ ලෝකේ ප්‍රියයි මధుරයි, සෝත විඥාන ලෝකේ ප්‍රියයි මధుරයි, සෝත සම්පස්සේ, සෝත සම්පස්සේ උපන්න වේදනාව ලෝකේ ප්‍රියයි මధుරයි. තණ්හාව ඇති වෙනව නම් ඇති වෙනව ඔය. හොඳයි. ඕගලන්ට ඔබ මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම අපිට හම්බෙලා නැහැ. කනයි ශබ්දේ සෝත විඥාන හේතු ගැටිලා අපි දන්නේ. හැබැයි අපිට ඇහෙනවා. මට නුවණයි මේ හේතු ටික නිසායි ඇහෙනකොටම දන්නවා මේ හේතු ටික නිසායි එහෙනම් හේතු සම්පූර්ණ වෙච්ච නිසායි ඇහිලා තියෙන්නේ. මම මට ඇහුණු දෙයට හිතනවා කියනවා කරනවා. ඇහෙන දෙය නැති වෙනකොට මම දන්නවා මේ හේතු ටික නැති වෙලා. මට මේ හේතු කවදාවත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. මේ දර්ශනයෙන් ඉන්න කෙනාට කන ශබ්දයට, කන ශබ්දයේ තියෙනවා තණ්හාව නොකරනවා එහෙම නෙමෙයි. තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ඒ සක්කාය හම්බ වෙන්නෙම නැහැ. මෙන්න මේ දර්ශනයට සක්කාය නිරෝධයට යනවා. සක්කාය කිව්වේ ඇහැ එයාගෙන් අතහැරෙනවා, රූපේ කන ශබ්දය අතහැරෙනවා, සක්කාය සමුදයත් අතහැරෙනවා. ඇහැට තණ්හා කරන්න, රූපෙට තණ්හා කරන්න, චක්කු විඤ්ඤාණයට තණ්හා කරන්න, කාණ්ඩ ශබ්දෙට සෝත විඤ්ඤාණයට තණ්හා කරන්න බැරි වෙනවා. අන්තිමට එයා ඉඳලා තියෙන මොකක්ද දන්නවද? දික්ටි සුත්ත මුත විඤ්ඤාතය කියන ධර්මතාවයක් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුතේතරුන් වහන්සේට, මාළුන්ගේ ඔබට යම් වෙලාවක දැකීම දැකීමක් වුණොත් දික්ටි දික්ට මත්තන්, සුතේ සුත මත්තන්, මුතේ මුත මත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. එහෙම වුණොත් ඒ අරමුණ ඔබේකත් නැහැ, ඔබේ අරමුණෙත් නැහැ. එහෙම වුණොත් ඔබ මේ ලෝකෙට ආවිතිත් නැහැ, ඔබ පරලෝකෙට ආවිතිත් නැහැ, ඔබ මෙලොව පරලොව දෙයකට ආවිතිත් නැහැ. දුකේ අවසානම එකයි. මේ ලෝකෙට ආවිති වෙනවා නම් රූප වේදනා සංඥා සංකාර හැ රූප කන සද්දෙත් තියෙන්න ඕනේනේ. පරලෝකෙට ආවෙනවා නම් එහෙම ස්කන්ධෙත් තියෙන්න ඕනේනේ. දැන් මේ දර්ශනයෙන් ඉන්න කෙනාට මේ ලෝකෙ කියලා පනවන්නේ මොකේදද? පෙනෙනව ඇහෙනව කියන දෙයට ලෝකයක් පනවනවද? ඇහැ ලෝකයයි, රූපේ ලෝකයයි, චක්කු විඤ්ඤාණේ ලෝකයයි, කන ලෝකයයි, ශබ්දේ ලෝකයයි, සෝත විඤ්ඤාණේ ලෝකයයි. එතකොට ඒ ටිකම පරිහරණය කරනවා මෙයා. හැබැයි මේ මෙදිලා ලෝකයා ඇහි ඇලිලා බැඳිලා මේ රූපේ මේ ඇහෙන් බලන්නේ කියලා. ලෝකයා පේන සිද්ධියේ ඇහි ඇලිලා රූපේ ඇලිලා මේ අරමුණ විඳිනකොට රහතන් වහන්සේ කියන්නේ ඒ පේන අරමුණම විඳිනවා. ඇහි ඇලෙන්නේ නැතු, රූපේ ඇලෙන්නේ නැතු, චක්කු විඥානේ ඇලෙන්නේ නැතු පේන දේ විඳිනවා. මෙතනදී මේ දර්ශනයේදී අපි අවධානය යන්න ඕනේ විශේෂ කාරණා දෙකක් තියෙනවා. එක, යේ ධම්මා හේතුප්පවව තේසං හේතු තථාගතවාහ තේසංච නිරෝධෝ එවං වාදි මහසමනෝ කියලා පෙන්නනවා. යේ ධම්මා හේතුප්පවව, යම් ධර්මයක් හේතු නිසා හටගන්නවා. මොකද්ද? දික්ටි සුත්ත මුත විඤ්ඤාත කියන ධර්මතාව දෙක. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. ওই පෙනෙනවා කියන එක සිද්ධිය ඇතිකරන ස්කන්ධ පංචකයක් වැයවිලා තියෙනවා. ඇහෙනවා කියන එක සිද්ධිය ඇතිකරන එක ස්කන්ධ පංචකයක් වැයවිලා තියෙනවා.
එක රූපයකට සද්දයකට දාන්න බෑ පෙනෙන හැම සිද්ධිය. හොඳට මතක තියා ගන්න ඕනේ. අපි ඉන්නේ අවිද්‍යාවේ අඩියේ. යේ ධම්මා කියලා කිව්වේ ධම්ම කියලා කිව්වේ පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතාව ටිකක් වෙනවා හේතුඵල හේතුව කියන්නේ. මොකද හේතුව ඇහත් රූපය චක්කු විඥානයත් නිසා. එහෙම නැත්නම් රූපේ උපකාරය ස්පර්ශයට, ස්පර්ශ උපකාරය වේදනා සංඥා චේතනා නාම ධර්ම හැදෙන්න මේ නාම රූප දෙක හේතුයි ප්‍රත්‍යයයි පෙනෙනවා කියන සිද්ධියට. ඔන්න හේතු ටික. මේ ධම්ම හේතුඵල තේ සංහේතු තථාගතව ඒ ධර්මයට හේතු ටික කියන තථාගතයන්. තේ සංජිය නිරෝධ. ඒ හේතු ටික නැති වෙනකොට ඒ ධර්මයේ නැති කියන කම කිව්වා. කෙටි වචනයකින් සෝවාන් වෙනවා නම් බලන්න කොච්චර දර්ශනයක් ඇතුළ තියෙනවද කියලා. ඇත්තටම ඕගොල්ලෝ මේ ධම්ම හේතු පොබවා කියන ටික දැක්කම සෝවාන් වෙනවා. අදද දැන් ඇයි එතකොට රූපේ උපකාරය ස්පර්ශටි ස්පර්ශ උපකාරය නාම ධර්මෝට නාම රූප දෙක උපකාරය පේන්න පේනවා කියන ධර්මතාවේ හේතු නිසායි හටගත්තේ. පේන දෙයටයි මම හිතින් කින් කිරින් කෙරුවේ. හේතු ටික නැති වෙනකොට මම හිතින් කින් කිරින් කරපු දෙයක් නැති වෙනවා කියලා දකිනවා. එතකොට ඔබ හිතලා තියන්නේ ඔබට පේන දෙයකට නම් ඇහැ රූප චක්කු විඤ්ඤාණය නැති වෙනකොට මොකද වෙන්නේ? පෙනෙන දේ නැති වෙනවා. ඒ කියන්නේ තමන් හිතපු කියපු කරපු දේ නැති වෙනවා. එතකොට වෙන දාර්ශනික සිද්ධිය මොකද කියලා දන්නවද? මේ හේතු ටික නිසායි පෙනෙනකම ඇති උනේ කියලා දකිනකොට පෙනෙන්නේ ඉස්සෙල්ලා එක තිබ්බ නෙවෙයි වෙනවා. මේ හේතු ටික වැය වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියලා පෙනෙනකොට පේන දේ තියෙනව නෙමෙයි වෙනවා. අද අපිට යන්න ඉස්සෙල්ලා තේ වස්තුව තියෙනව ගෙහින් ආවට පස්සේ ඉතුරු වෙනව නේද? ඉතුරු වෙන්නේ මේ පටිච්ච සම්පන්න ධර්මතාවය නොදන්න කම නිසායි. ඒකතරක් නෙමෙයි මැච්චේ මන්දරවල මැදද තවරන්න කිසිම දෙයක් නැහැ. මේ පේන සිද්ධිය තුල රූපේ පේනවා. පේන සිද්ධිය තුල රූප තියෙනවා. ඇහැ තියෙනවා. මොකක් නැහැ ශුන්‍යතාවය. හරියට කොහොමද දන්නව? චිත්‍රපටයක් බලනවා. ඇත්තටම එච්චර. චිත්‍රපටිය බලන්න පුළුවන්. අපි චිත්‍රපටයක් බලන්න යනවා. ඒ චිත්‍රපටිය බලන්න යන්නේ යම් ආසාවක් විඳින්නනේ. ආසාවක් විඳින්න. බලන දෙයට නම් කරන්නත් පුළුවන්. අහවල් නළු අහවල් නිලිය බලන්න කාර්යයගේ හැටි කියලා විස්තර කර කර මේක ඔහොම තමයි අපි විඳින්නේ. හැබැයි ඒ පේන දේ අලුතල ඇත්ත කළ ගනුදෙනු කරන්න පුළුවන්ද? බැහැ. මොකද ඒ තුල රූප නැහැ. රූපේ පෙවුනට පේන දේ තුල රූප නැහැ. ඒ වගේ මෙයක් ඇහැයි රූපයේ චක්කු විඤ්ඤාණ නිසා රූපයක් පෙනෙනකම හදාගන්නවා. රූපයක් දකිනකම හදාගන්නවා. මොකටද හදාගන්නේ? විඳින්න. දැන් පෙනෙන දේ හරි ලස්සන උද්‍යානයක්, හරි ලස්සන ගහක්, හරි ලස්සන සතෙක් කියලා තමන්ට පේන දේ විඳිනවා. හැබැයි නම් කරන්න පුළුවන්. එයා දන්නවා මේ හේතු ටික ඉදිරියට පේනවා ඔච්චරයි. උතන යට යන්න බෑ. අල්ලලා ඇත්ත කරලා ගන්න රූපයක් ඒක නෑ. පේන දේ ඇත්ත වුණොත්, පේන දේ රූපෙ වුණොත් තිරසංගත සසත විච්ච වෙලේ තමයි වෙන්නේ. ඒ කියන්නේ බලන්න මම කිව්වා අපේ මූණ පේන්නේ නෑ අපිට කෙනෙක්ම. අපේ මූණේ ඡායාවක් වට ගන්නවා කණ්ණාඩියට, කණ්ණාඩිය දින එක පේන්නේ. දැන් අපිට පේන දේ මොකද්ද? කණ්ණාඩිය දින දේ පේන්නේ. පේන දේ තුල මූණ තිබුණොත් මොකක් වෙයිද? අපි පවුඩර් ගන්න කොහෙද එහෙනම්? කණ්ණාඩි. අපිට ඒක විහිළුවක් වුණාට තිරසගත තත ඇයි කණ්ණාඩියට පයින්නේ? පේන දේ ඇත්ත වෙලා. එයාගේ
මූණ නිසා ඡායාව කන්නාඩියට වැටෙන ඡායාව තමයි දකින්නේ. එයා එක දන්නේ පේනදී රූපය කියලා හිතාගෙන ඉන්නේ. එයින් දෙකට පයින්. අපිටත් වෙලා තියෙන එක තමයි. ඇහැයි රූපයයි දෙක නිසා ඇහැයි රූපයයි හිතයි නිසා අපිටයි පේන්නේ. රූපය පේනවා. අපි ඒක දන්නේ පේනදී රූපේ කොට ඉන්නවා. ඒ ඉඳ තත්දාලල්ලන්න හදනවා. ඇත්ත වෙනවා. යම් දවසකදී පේනදී පෙනීමක් විතරක් වුණොත් විතරයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. මං කිව්වා කාරණා දෙකක් මේකේ තියෙනවා. එකක් තමයි මේ දර්ශනය කියලා දෙන එකේ හේතු ටික යට ඵලයේ උඩ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන රූපය කියන්නේ හේතුවක්. ඇහැ කියන්නේ හේතුවක්. චක්කු විඥාන කියන්නේ හේතුවක්. ඒකේ ප්‍රතිඵලය තමයි මොකද දිට්ඨි. රූපයක් පේනවා. පේන කම තුල ඇහැවත් මේ රූපය කියලා අතදික් කරන්න පුළුවන් කමක් වත් චක්කු විඥානයවත් නැහැ. පේන දේ තුල හේතු නැහැ. පේන දේ තුල අනිමිත්ත බවක්, ශුන්්‍යත බවක් අපකට ලක්ෂණයක් තියෙනවා. මේ නිවනට නමක් මේ නිවන සෝක විශේෂ නිබ්බාන කියලා මොකද්ද? පෙනෙනවා කියන දිත්තේ දිත්තමත්තම් කියන එකම ඉස්කන්දරික විතරක් තබලා සෝපදේශ නිබ්බාන පෙනෙනවා කියන එක් උපදිශේෂයක් තබලා අනසියලුම ධර්මතාවයන්ගෙන් නිරුද්ධයි. පංච උපාදාන ස්කන්ධ දුකෙන් දුක ඇති කරගෙන තණ්හාවෙන් සම්පූර්ණ ශුන්‍යයි. කොච්චර ශුන්‍යද? ඔගොල්ලෝ මේ දර්ශනේ කිරෝලට ගියාම මේක ඇත්තම වෙනවා. ඇත්තටම ඇත්ත ඇහත් රූපයක් දෙක නිසා පෙනෙනවා. හේතු ටික නැතුනොත් පෙනෙනකම නැති වෙනවා කියලා හොඳට එළඹෙතිය දවසට ආශ්‍රෝ දුර වෙනවා. ආශ්‍රෝ කියන්නේ මොකක්ද දන්නවද? පෙනෙනකොටම රත්තරන් රිදී ගෙය දොර මිනිස්සේ කියලා පෙනෙනදී ඇතුළට ගිය හුරුවක් තියෙනවා. දැන් අපිට ලෝකේ හැදිලා තියෙන එකයි අවිද්‍යාව නිසා ආශ්‍රෝ කියලා කියන්නේ. ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙනවා කියලා හේතු ටික නැතිනොත් පෙනෙනකම නැති වෙනවා කියලා නොදන්නකොටම අවිද්‍යාව නිසා පෙනෙනකොටම කාමාශ්‍රව පෙනෙන සිද්ධිය ඇතුළේ රන් රිදී මුල මුදල් ගෙවල් දොරල් යාන වාහන දැකපු හුරුව ඉදපත් වෙනවා. දිට්ඨාශ්‍රව කියන්නේ පුද්ගලයෙක් සත්වයෙක් ගැහැණියෙක් මිනිහෙක් දරුවෙක් පුතා දරුවා මොනකුරා බලපු හුරුව ඉදපත් වෙනවා. භවශ්‍රව කියන්නේ බහැර තියෙන ගහක් වැවක් පොකුණක් බාහිර තියෙන දෙයක් අහුවෙනවා. ලෝකෙ අවිද්‍යා නිරෝධ ආශ්‍රවණය. මේ හේතු ටික නිසා පෙනෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා හේතුඵල දහම. හේතුඵල නිරෝධ දහම. හොඳට ඉලඹ සිටියොත් ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න ධර්මය ගැන නුවණ හොඳට මෝකුරා ගියොත් ආශ්‍රවය කියන්නේ පෙනෙනකොට පෙනෙනදී ඇතුලේ දරුවෝ ඉන්නවා කියලා බලපු හුරුවක් ගෙවල් දුරෝල් යාන වාහන තියෙනවා කියලා බලපු හොරුවක් බාහිර වස්තුවක් දැකපු හොරුවක් තියෙනවා නම් ඒ ටික අපේ මනසෙන් අතහැරෙන්න. මේ පේනකොට පේනවා කියන ශුන්‍යතාවය විතරයි රහතන් වහන්සේට පෙන්වන සිද්ධිය ඇතුලේ දුව පුතා මිනිස්සු සත්‍ය පුද්ගලය නැහැ. මේ පෙන්වන සිද්ධිය ඇතුලේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් රන් රිදී මිල මුදල් නැහැ. මේ පෙනෙන සිද්ධිය ඇතුලේ ගංගා මූද ඇලදොල වැව් පොකුණු නැහැ. නිරුද්ධයි. නිවන ආශ්‍රව ඇතිතා. මේ ඇත්ත නොදන්නකොට ටක් ගාලා රූපේ කියලා බලපු ගමම්ම රූපේ කියලා බලපු ගමම්ම ආශ්‍රව ගොන්නම වෙනවා. මේ රූපෙ මෙහෙම එකක් විතර වෙනවා.
එහෙනම් ඕගලන්ට තියෙන්නේ ආශ්‍රය අක්ෂය කරගන්න. මේ දර්ශනය දැනගත්තට පස්සේ මේ පේන සිද්ධිය ඇතුළට යන්න තියෙන හුරු ටික වළක්ව ගන්න තියෙන්නේ. හැම වෙලාවෙම පෙන්වන්න තියෙන හේතු ටික නිසා පේනනවා, හේතු නැති උනොත් පෙන්වන්න කම නැති වෙනවා. එතකොට පළවෙනි එක තමයි හේතු ටික නිසා පෙනෙනවා, පෙනෙන කියනකොට ඵලයක් ඵලයේ ඇතුලේ මුකුත්ම නැහැ. අර ආසවිෂපු සූත්‍රයේ පෙනෙන ශුන්‍යෝගාමී කියන හිස් ගෙවල් ටික මේක ඇතුලේ මුකුත් නැහැ. හිස් ගෙවල්. එතකොට හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. දෙක දෙක බහැර තියෙන දෙයක් එක ගනුදෙනු කරලා තියනවා නෙමෙයි, අපිටම පෙනෙන හැම දෙයක යට ගනුදෙනු කරලා තියෙනවා. එතකොට ඔබ ඉන්නේ ඔබ එක්ක විතරයි. බම්බයක් පමණ ශරීරයෙන් ලෝකෙම හම් වෙන්නේ චක්කු විඥාන මට්ටමේ. ඒ කියන්නේ මට රූපයක් පෙනෙන කම හදාගෙන මට පෙනෙන දේට මම හිතලා කියලා ගන්නවා. දෙවෙනෙක් නෑ. ඔබට බහැර තියෙන රූපයක් හම්බ වුණා. බහැර තියෙන රූපේ ඒ රූපේ දකින මම ඉන්නවා. මම තමයි ඒ රූපේට හිතන්නේ කියන්නේ කරන්න වෙනවා. දෙවෙනෙක් නිර්වාණය වෙනවා. මේ දර්ශනයේ තියෙන වටිනාකම තමයි 1000ක් එක්ක හිටියත් ඉන්නේ කොහොමද? තනියම. තනියම කියන්නේ කොහොමද තනියම කියන්නේ? මට පෙනෙන දෙයට මම හිතලා කියලා කරලා තියෙනවා. මට ඇහෙන දෙයට මම හිතලා කියලා කරලා තියෙනවා. මට ගඳ සුවඳ දැනෙන දෙයට හිතලා කියලා කරලා තියෙනවා. කාලයක් යනකොට බුදුහාමුදුරු කිව්ව නිසාවත් නෙමෙයි, අනේ මොනතරම් ඇත්තද කියලා එයාටම තේරෙනවා. මම හිතලා කියලා කරලා තියෙනවා නම් තියෙන්නේ මොකද? මට පේච්ච දෙයකට. ඕගොල්ලන්ට කවදාවත් නොපෙනෙච්ච නොදැක්ක දෙයක් ඕගොල්ලෝ දන්නවද? කවදාවත් නොපෙනෙච්ච නොදැක්ක දෙයක් කරේ බැඳීමක ඔයගලට තියෙනවද? නැහැ. එහෙනම් පෙනුන දෙයට නම් හිතින් කියින් කිවින් කළා තියෙන්නේ. රූපය පෙනුනේ කොහොමද? මේ මේ හේතු ටික නිසායි. එහෙනම් තියෙන දෙයක් හම්බෙලා තියෙන්නේ. මම මෙහෙම කළා හැහැරලා බැලුවොත් ඒ තියෙන රූපි බැලුව නෙමෙයි. ඒ කරන්නේ ඉස්සෙල්ලාම ඇහැ රූපේ තියෙන පැත්තට හැරවනකොට වෙන්නේ මේ ඇහැ රූපේ ගැටෙනවා. රූපේ ඇහැ ගැටෙනවා. හිත ඊට අනුගතව ඉපදලා ඒ වස්තුව පෙනෙන්න හදා ගන්නවා මම. ඊට පස්සේ පෙනෙන දෙයට හිතනවා මම. තියෙන දෙයට හිතනවා නෙමෙයි, ඉස්සෙල්ලාම අපි ඇහැ හරවලා ඒ රූපේ පෙනෙන්න සකස් කර ගන්නවා. ඇහැ හරවපුවම මම වෙන්නේ එතන තියෙන රූප ධාතුවේ ඇහැ ගැටෙනවා, ඇහැට රූප ධාතුව ගැටෙනවා. හිත ඊට අනුගතව යෙදিলা වස්තුව පේනවා. ඒ පේන දෙයට ඔගොල්ලෝ හිතනවා කියනවා කරනවා. ඇහැ අහකටම ගන්නකොට ඇහැ නිරුද්ධය රූපේ නිරුද්ධ චක්කුඥානයෙන් එන පේන දේ නිරුද්ධයි. තමන්ට තව යමක් දකිනකොටම දන්නවා දැන් ඇහැට වෙන රූපයක් ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා ඉතින් පේන්නේ. පේන්නේ. තක්කල හේතු ටික දකිනවා. තවයම දකිනකොටම දන්නවා දැන් අර හේතු ටික බිඳිලා ඒ පේන දේ නෑ. එහෙනම් දැන් මේ ඇහැට වෙන රූපයක් ගැටිලා හිත හිත අනුගත ඉපදිච්ච නිසා දැන් මෙහෙම පේන්නේ. එයා වේගෙන් දකින දර්ශනයක් දර්ශනය ගානේ ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කුඥානි අනිත්‍යයි කියලා දකිනවා. වේගෙන් දකිනවා එයා. බුදුරජාණන් වහන්සේ අහන මහණි ඇහැ නිට්ටි දනිට්ටි රූපය නිට්ටි දනිට්ටි චක්කුඥානි නිට්ටි දනිට්ටි අපිට ඉතින් මොකද්ද? ඉපදිලා මැරෙනකම්ම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරෙ එකම ඇහක් තමයි. ඊ ඇහි තියෙන රූප ටික කැමරාව කල්ලගෙන බලාගෙන යනවා වගේ රූප ටික බලාගෙන යනවා. එකම හිතක් තියෙනවා වගේ තේරෙන්නේ. නමුත් මේ දර්ශනයේදී යා ඇහැ කොච්චර අනිත්‍යද, රූපය කොච්චර අනිත්‍යද, චක්කුඥාන කොච්චර අනිත්‍යද කියලා තේරෙනවා. එයා දන්නවා ස්පර්ශය වෙනකම් විතරයි ආස්වාදයක් තියෙන්නේ. ඇයි රූපේ චක්කු විඤ්ඤාණය කියලා තුන්දෙනාගේ එකතුව ස්පර්ශ වෙනතා මට මේ පේන වස්තුවේ රස බලන්න පුළුවන්. හැබැයි මම මේ පැත්ත බලපු ගම ස්පර්ශ බිඳුණු ගම ආර්කේ වෙන ආස්වාදයක්. ආයි දැන් වෙන හේතු ටිකක් නිසා කියන්නේ. ඉස්සර
අපි හදිසියේ වන්දන චාරිකාව ගියා කියනකොට අනුරාධපුරේ ගියා, පොළොන්නරුවේ ගියා, මයංගනේ ගියා, රවුම ගිහිල්ලා එනකොට සංස්කාර බොන්න ප්‍රශ්නාවකට අනුරාධපුරේ අහවල් ජෛත්‍ය තියෙනවා, ඒව ළඟ මෙන්න මෙහෙම මෙහෙම දේවල් තියෙනවා, පොළොන්නරුවේ මෙහෙම මෙහෙම දේවල් තියෙන්නේ, මයංගනේ මෙහෙම මෙහෙම චෛත්‍ය තියෙනවා, එතන මෙහෙම මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම යන්නත් පුළුවන් කියලා දැනුමක් එනවනේ අපිට. නමුත් ඕගොල්ලෝ මෙන්න මේ තාක්ෂණය දැන් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ. ලෝකේ කොහි ගිහින් ආවත් දැකපුවාපු දේවල් ඇතිකම රණමි තෙහෙටින්නේ. ආකාශේ කුරුල්ලන්ගේ පාසට නැහැ වගේ ආකාශේ පදන්නත් රහතන් වහන්සේලාගේ පාසට හන්නේ ආගේ මිමි නැ ආගේ පාසට හා මිමි තිබුණ මොකද වෙන්නේ? ඒ නූල දිගේ මාරයට එන්න බුණා. ඔය තියනවා තියනවා කියන ඒවට තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අපිට යන්න බුණා. නිමිති අතීත ගති ආගති තියෙනවා. ගති ආගති කියලා කියන්නේ ආන් අතෙන්ටයි ගියේ එතන ඉදන් යාවේ ගති ආගත යන්නේ අතරක් තියනවා දෙපැත්තක්ම මැද ඉතුරු වෙනවා අපිට ආන් අතෙන්ට ගිහිල්ලා මම මෙතෙන්ට ආවේ ගති ආගත තිබුණ මොකද වෙන්නේ චුට්ටි උප්පත් තියනවා ඉපදීම ලැබීමක් තියනවා ඉපදීම ලැබීමක් තිබුණ මොකද වෙන්නේ මොකද ජරා මරණ ශෝක පරිද දුක් දුමනක් තියෙනවා. එතකොට ගති ආගති නැත්තම් ඔගොල්ලන්ට මොකද වෙන්නේ? අහවල් තැනටයි ගියේ අහවල් තැන ඉඳන් එන්නේ මෙන්න මෙතෙන්ටයි ආවේ. අතන ඉඳන් මෙතෙන්ටයි ආවේ කියලා දෙපැත්තක් නැති වුණොත් මොකද වෙන්නේ? ගති ආගති නැත්තම් චුති උප්පත්ති නැහැ. යන්නේ නැතන යන්නේ නම් නැති වෙනවා. හොඳයි අපි මෙහෙම බලුවොත්. ඕගොල්ලෝ ගියාන් රාජපරේ ඕගොල්ලෝ දන්නවා මෙහෙම දැන්. මේ ඇහැ බාහිර රූපයට ගැටෙනවා. දැන් ඕගොල්ලෝ පටිච්ච සම්පන්න බව දන්නවා. හිත ඊට අනුගත උපදිනවා. ස්පර්ශය නිසා මට රූපයක් පේනවා. පේන දෙයට අනේ මේ මහ සෑය නේද? භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණියක් වුණ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සාදු සාදු කියලා වන්දනත් කරනවා. ඔගොල්ලෝ දන්නවා එතනින් එනකොට ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට චක්කවිඥාන අහකට යනකොට පෙනෙන දේ නිරුද්ධයි කියලා දැක්කොත් පැත්තකට ඇවිල්ලා අන්න අතන මහ සෑය කියලා සිහි කරන්න පුළුවන් වෙයිද? හැබැයි හුදට දන්නවා ආයෙත් මේ හේතු ටික හදාගත්තොත් බලන්න පුළුවන්. එහෙම නැතුව අන්න අතන මහසෑය තියෙන්නේ කියලා හිත නමන්න පුළුවන්ද? බෑ. මට දැකපු දේ සිහි කළ හැකි. පැත්තකට ගිහිල්ලා මහසෑය දැකපුවම සිහි කළ හැකි. එතකොට එයා දන්නවා තියෙන සෑය සිහි කරනවා නෙමෙයි මොකද්ද? මම කලින් දැකපු දේ සිහි කරනවා. ඇත්තටම අපි තියෙන දේ සිහි කරනවද කලින් දැකපු අද්දකීම සිහි කරන්නේද කරන්නේ? දැකපු අද්දකීම සිහි කරන්න. එතකොටත් දන්නවා මම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා ගොඩාක් කල. අනිශ්චිතෝ ච විහෙරති. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් මිශ්‍රිත නොවී වාසය කරනවා. මේ ලෝකෙම ඉන්න ඇහැ අතුරු කරගෙන ඇහැ නැති වෙච්ච නිසා රූපය අසුර කරගෙන රූපයේ කැඩුණු බිඳුණු නිසා දරුවා මල දුක, සහෝදරයා මල දුක, ඥාති හිතේසී මරණ දුකට කෑගක විලාපකක අඬන ලෝකයක් තුල ඒ මැද්දට ඇවිල්ලා ඊ ඇහැ රූපෙම පරිහරණය කරනවා. දුක් දුම්නසොලිනු දුක් දුම්නසොල ඇහැ රූපෙනුත් මිදිලා. ඉතින් මම කියන්නේ මෙන්න මේ කියපු කියලා දෙන දර්ශනය
එකක් ගෙමුකෝ. මේ තාක්ෂණය මේ ආයතන හයටම තියෙනවා. හැමදාම අපි තුල පැවතුණු අපි තුල පවතින ඒත් අපි නොදැක්ක අපේ ජීවිතය ඇත්තක්. ඔන්නෝක පහදලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ පහළවෙන්නේ. මොකද ඇහැ රූපී ඇත්ත වෙලා අද පංච උපාදාන ස්කන්ධ දුකකුත් විඳිනවා. ඒ විතරක් නෙමෙයි මේ විදිහම දුක හදන තණ්හාවත් හදා ගන්නවා. හදාගෙන මේ දුක ඉවරනකොට තව දුකක් මවා ගන්නවා. දුක් විඳින්මින් දුකට හේතු රැස් කර කර කාල කන්නේ එක් වගේ කෙරවලක් නැති සසරක විලාප දිදී යන දුක දැකලා අපි කෙරේ අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා කළේ ඇස් දෙක පාද ගන්නද ඇස් නැත්තෝ වගේ අන්ධයෙක් වගේ ජීවත් වෙන්න එපා මේ අවස්ථාව අත්හැර ගන්න නම් එපා පැච්චි ආය පියර ගන්න නම් කවදාවත් තැනක් නැහැ කවුරුවත් දෙන්නේ නැහැ තමන්ට තියෙන එකම පිහිට පිළිසල මෙච්චරයි මෙච්චර මේ දර්ශනයක් මෙහෙම හරි අපිට හම්බ වුණේ අපිටත් නිවන් දැකෙන්න පින ඇති නිසායි ඒ නිසා අප්‍රමාදීව මේ දුක්සහගත සසරෙන් එතර වී ගන්න උත්සාහවත් වෙන්න හොඳට මතක තබා ගන්න ඇහෙන් මෙහෙම දකින්නකොටම පේන්නේ රූපයක් කියලා රූපෙට වැටිලා පේන රූපය ඇතුලේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් පරිහරණය කළ මහා හුරුවක් තියෙන ඕගලන්ට මේ දර්ශනය කියලා තියෙනවා. ඔයාලට ලොකු ශික්ෂණයක් ඇති කරගන්න වෙනවා ආශ්‍රව අනෝ යන්නේ නැතුව ආශ්‍රව ගෙවා ගන්න මේ දර්ශනයට. ස්වල්ප ඇසිල්ලේ ස්වල්ප සෙනෙහ අමතක වෙලා දරුවගේ මූණව පෙනෙනවා කෝපයක්ම පෙනෙයි මනුස්සයෙක්ම පෙනෙයි. ඒ හැම වෙලාවකදීම හොඳ සිහියක් උදන් වෙනවා පෙනෙනකොට නේ ඇහැ රූප චක්කු විඥාන නිසා පෙනෙනකම වෙනවනේ පෙනෙන දෙයට නම හිතන්න කියලා අර ගිරව තාම ලොකු අර්ථයක් නැහැ හැබැයි වචනෙට හරි ගිරව කියනවා වගේ හේතු ටික අරගෙන දෙන්න ඕනේ එතකොට තමයි පේන සිද්ධිය ඇතුළට අපිට යන්න බැරි ඇහෙනකොටම මතක් කරගන්න ඕනේ කන ශබ්ද සෝත විඥාන නිසා ඇහෙනවා ඇහෙන දෙයට මම හිතනවා නේද කියලා. නැත්තම් ආශ්‍රවකෙන් ඇහෙනකොටම අන්න වහන සද්දේ කියලා කියලත් ඉවරයි. අන්න බල්කෑ ගැහුවා කියලා කියලත් ඉවරයි. එතකොට මොකද වෙන්නේ? බැනුම් අහන්නත් පුළුවන්. ඇහෙනකොටම ආන් අරකි තමයි මට බැන්නේ කියලා කෑ ගහන බහැර සද්දයක් ඇහුනොත් ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා, නිඳා අප ඔක්කොම තියෙනවා. හැබැයි කන ශබ්ද සෝත විඥාන නිසා මට ඇහෙනවා ඇහෙන දෙයට බයිනවා කියලා කිව්වා කන ශබ්ද සෝත විඥාන නැති වෙනකොට ඇහෙන කම නැහැ බැනුමකුත් නැහැ බැනුමු කෙනක් නැහැ එතනම නෙමෙයි ඒ නිසා මේ ජීවිතය හිස් වෙන්න දෙන්න එපා හිස් කරගන්න දෙන්න එපා කෙල්ලවරක් නැති මේ දුකහල් සසර නිමාතකන අවස්ථාව කැවිල තියෙන විදිහේ ඒකින් උපරම ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. අමාරුම ඔළුවට අල්ලා දාගත්ත මාළුවේ බැරි වෙලා හරි මූ ආපහු මූදට වැටෙනවා. අල්ලනවා කියන එක පොර අත දාලා අල්ලන්නේ කොතනින් අල්ලන්නද? ඒ වගේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයේ ධර්මයේ තියෙන වටපිටාවක් හදාගත්ත කෙනා අමාරුම ගොඩ යන ඔළුවකට අපිව දාගත්තා වගේ මේ අවස්ථාව අතහැරලා සංසාර සාගරයට වැටෙනවා. ආය අල්ලනවා බෝ මේ වටපිටාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනාම ඉතාමත් මුවමනාවෙන් මොනෑ කමින් මේ අද කියපු දේ නොතේරුණා. අර ස්වාමීන් වහන්සේ එකක් කිව්වා නේද කියලා ඔයලා බලලා කටයුතු කරන්න. ඒ අතින් ඕගොල්ලෝ අනිත් අයටත් වඩා ටිකක් හරි වාසනාවන්තයි. ඇයි මම ඉන්නේ ගොඩාක් ඈත වුණාට ඔකලන්ට හරීම වටිනා කල්යාණ මිත්‍ර සරුවක් සම්පත්‍ය ළඟ තියෙනවා. මම අවුරුදු ගාණක් ඉඳලා හොඳට දන්න සත්පුරුෂ උත්තමෙක් සුදුනහන්තු කියන්නේ. උන්වහන්සේ නොතේරෙන්නේ උන්වහන්සේ පැකිලෙන්නේ නැහැ. නොදන්න දෙයක් තියෙනවා නම් පොඩි දරුවෙක් වගේ අනිත් කෙනෙකුගෙන් අහලා හරි ඔකලන්ට කියලා දෙනවා. මම හිතන්නේ
ඕගොල්ලන්ට මේ ජීවිතයේම දුක අවසන් කරගන්න පුළුවන් හේතු තියෙ කියලා. මොකද ඒ සත්පුරුෂ ඇසුර හැම කෙනෙකුටම ওই වගේ ළඟ ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ සමහරට අම්මා තාත්තා කෙනෙක් වගේ ඕගොල්ලන්ට බලෙන් සමහරට මේ කරුණ කාරණා කියන. ඉතින් ඒ නැතත් උන්වහන්සේ අපිව ඇසුරු කළා තියෙනවා, ඇසුරු කරනවා, මේ ධර්මය අහනවා. එතකොට තව තව නිබර වෙයි. උන්වහන්සේ නොතේරන දේ නිරවුල් කළ නිබර කළ දේ උන්වහන්සේ නොදන්නකොට අපිනුත් අහයි. ඒ නිසා ඒ ඇසුර, ඒ කල්යාණ මිත්‍ර ඇසුර අතහැර ගන්න නැතුව වෙනදටත් වඩා ආදරෙන් උවමනාව කැප වෙලා කටයුතු කරන අපි වෙනසක් කරමු බලන්න. පුළුවන් නම් හොඳ ආර්ය ශ්‍රාවක පිරිසක් බිහි කරන්න පෙන්වූ මාතර හොඳ උත්සාහයක් ඇතුළු දැරි වෙන්නේ. ගමන් හිට ගාලටත් කියන තරගයක් ඇති කරනවා. හරිද? බලමු කවුද කොතන කට්ටියද ඉස්සෙල්ලා රහත්තු වනාගම පළවටපත් වෙච්ච ගිහි කෙනා ඉන්නේ කියලා. හැබැයි මේ දර්ශනේ බොරු කරන්න බෑ. බොරු රහතන් වහන්සේලාට නෑ කියන එක වචනෙන් දෙකෙන් අල්ලන්න අපිට තේරෙනවා. මම එනිකන් කිව්වේ. නමුත් හැමදෙනාම මේ දුක්සහගත සසර කතරෙන් එතර වී ගන්න උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු උපදේශයම වේවා කියලා. හොඳයි, එහෙනම් අපි මේ දේශනාව තුළින් ජනිතරෙච්ච සිළු කුසලයන් අනුමෝදන් කටයුතු තැගවන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන් මේ පින්වතු දෙවිවරුන්ගේ රැකී රක්ෂා දිස්තන් රද පිළිය යුතු. ඒ වගේම මේ විහාරස්ථානට අධිකුල වූ ශාසන මාමකෂ්ඨ කරක සිද්ද වේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධි කිමුතුන් වෙන සංසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාව මේ පින්වතුන් කෙරෙහි නිබඳව නිතරම ලබා දෙත්වා කියලා සාදු නාමකින් වදකනවා. ඒ වගේම මේ වගේ ධර්ම දේශනා කළ මට පින් සිද්ධ කරගන්න පුළුවන් වුණේ, ධර්ම ශ්‍රවණය කළා ඔයාලට පින් සිද්ධ කරගන්න පුළුවන් වුණේ පූජනීය මහා සංඝරත්නය නිසායි. ඒ අතරම අපේ අත්තිසිය කල්යාණ මිත්‍ර සත්පුරුෂ පිංගසුගුණ ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය සිහිපත් කරනවා. මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්ම පිංගස් ස්වාමීන් වහන්සේලාට රටවාසී ලෝකවාසී සමස්ත මහා සංඝරත්නයට තනුමතන් කරන අනුමතන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සුසම්පත් සැලසෙත්වා. තම තම වහන්සේලා කරන කින් ශාසනව මාමක කටයුතු දිනු තුනු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ස්වාමීන් වහන්සේ ප්‍රාප්ති දී බෝධි පින් මුතුන් වෙන සැලසෙත් අපේ පින් ස්වාමීන් වහන්සේට හේතු පාරමී වෙත්වා. ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ ගොඩනගන්නට කටයුතු කළ අපවත්්‍ය දලා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ටත්, අපේ පින්වත් මටත්, අපේ අනු ස්වාමීන් වහන්සේලාට, පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, පැවිදි භාවය ලබන්ට උපකාර කළ අපවත්්‍ය දලා ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටත්, ගිහි ඥාතිත්ව ඥාතිත්ව දරණ ස්වාමීන් වහන්සේලාගේ සියලුම ගිහි ඥාතින්ටත්, මේ පින්වත් සියලු දෙනාගේ නම නැසී කාල යාත්‍රා කළා වූ සියලු මේ ගිහි ඥාතින්ටත් අපි මේ දේශනාව තුළින් ජනිත සියලු කුසලයන් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඥාතින් දුකක සිටින දුකින් අතමිදී සපවත් භාගයට පත් වේවා, සැපෙන් සැපයට පත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ඇසුර කරන්ට ලැබීමෙන් මේ දුක් සහද සසරෙන් එතර වෙන්ට එන්නේ ගඥාතින්ටත් මේ පින් හේතු පාරමී වෙත්වා කියලා සාදකල කරනවා. ඒ වගේම මේ පින්වත් අපිටත් ස්වාමීන් වහන්සේලාටත් රටේ බොහෝ දෙනෙකුටත් බොහෝම සත්පුරුෂ කල්යාණ මිත්‍රකමෙන් කටයුතු කළ මේ ධර්මයේ පිටල දෙන්නට හරියට මහන්සි වෙච්ච උත්තමයක අපේ මුනිදාස මෙතුමා. ඉතින් එතුමා වායුර්ධ ස්වභාවය රෝගී ස්වභාවයේ ඉන්නවා. ඉතින් මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසල ධර්ම බලයෙන් පින්වත් මුනිදාස මහත්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සුසම්පත්තිය සැලසෙත්වා කියලා ආශිර්වාද කරනවා.
ඒ වගේම මෙතෙන්ට පැමිණි මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ මේ පුමත් සියලුම දෙනාටත් ඒ සඳහා නොඑක කරේ මුදව උපකාර කළා වූ හැම දෙනාටත් ඒ වගේම අපේ පින්වත් සිල්මෑණිවරුන්ටත් ඒ වගේම දෙස් විදෙස් යම්ම කෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කරන මේ සෑම දෙනාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් මේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපදින දුර වේවා කරන කෙනේ යහපත් දස්යල්ල සාර්ථක වෙත්වා සම්මුද වෙත්වා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවිසෙන සීතමන වැඩවදාලා වූ උතුම් වජ්‍රාමෝ නිර්වාණ සම්පති සාක්ෂාත් කරගන්නට මෙම කුසල සෑම දිනාටම නිවන් පිණිස හේතු පාරමී වෙත්වා හැම දිනාටම සම්මා සම්බුද්ධ පින්තුනි අද වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වන මේ විශේෂ දේශනා මාලාවේ අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දේශනාව සඳහා ප්‍රතිපර දායකත්වයේ සපයනවා චන්දන කුමාරසිරි මහත්මා උමානි සේරසිංහ මැතිණිය වනිජු කුමාරසිරි තනිජු කුමාරසිරි කියන මේ පවුලේ සියලු දෙනාම මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක්සහගත සසරෙන් ඈතර වීම පිණිස පවතින මේ සද්ධර්මයේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් විසිරුවා හැරලා ඒ අයට ධර්ම අවබෝධය ලබලා දීලා තමන්ටත් ඒ ධර්මය අවබෝධ කරගෙන දුක්සහගත සසරෙන් එතර වෙන්න ඕනේ කියන කලන අදහස ඇතුවයි මේ පින්වත් පිරිස මේ වගේ මේ දේශනාවට සත්භාවයෙන් දායක වෙන්නේ. ඉතින් අපි මේ පින්වත් චන්දන කුමාරසිරි මැතිතුමා උමානි සේරසිංහ මැතිණිය ඇතුළු පවුලේ සීළු දෙනාගේ බොහොම සත් අදහස් කීපයකුත් සත් ප්‍රාර්ථනා කීපයකුත් තියෙනවා. ඒ තමයි ඒ දෙපළගේම දෙපාර්ශ්වයේ වර්ග પરම්පරාගත ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම සුජීවත්ව වාසය කරන පින්වත් සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට උනේ කියන අදහසෙන්. ඒ වගේම මේ පින්වතුන් මේ සත්භාවයෙන් මේ දේශනාව සඳහා දායකත්වයේ සපයලා බලාපොරොත්තු වෙනවා චන්දන කුමාරසිරි මහත්මාගේ පරලෝ සැපත් KDD කුමාරසිරි පියාණන්ට සහ පරලෝ සැපත් KK සෝමාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උමානි සේරසිංහ බිරිඳගේ පරලෝ සැපත් ගුණතිලක සේරසිංහ ආදරණීය පියාණන්ට සහ පරලෝ සැපත් මංගලිකා අලහකෝන් මව ඇතුළු සෙසු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් වශයෙන් කිව්වා වූ පින්වත් දෙපළගේ මියගිය දෙමාපියන් ඇතුළු වර්ග પરම්පරාගත සියලු ඥාතින්ට මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීළු කුසලයන් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පින්වත් පිරිස දුක් ඇති ස්ථානක සිටියන් දුකින් අත මිදී සපවත් භාවයකටපත් වීමෙන් සැපෙන් සැපයටමපත් වේවා සසරෙදි කල්යාණ මිත්‍ර ඇසුර ලැබ උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් අපි ඒ පින්වත් ඥාති පිරිසට මේ පින් හේතු පරිශ්‍රියම වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ චන්දන කුමාරසිරි මැතිතුමා උමානි සේරසිංහ මැතිණිය වනිදු කුමාරසිරි දනජු කුමාරසිරිගේ දුව දරුවන් කියන මේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරසුව සම්පත්‍ය සැලසෙත්වා ධර්ම දානමය මේ කුසල ධර්මයේ ඒ සෑම දිනාටම මේ දුක්සහගත සසරෙන් එතර වීම පිණිස දාන පාරමිතාවක් වෙත්වා ඒ සියලු දිනාටම සියලු දෙනාම් බලාපොරොත්තු වන යහපත් සත් අදහස් ප්‍රාර්ථනාවන් සියල්ලම සාර්ථක වෙත්වා සමුද්ධ වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ පින්වතුන්ගේ සුජීවත්ව වාසය කරන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ වර්ග પરම්පරාගත තමන් මේ දෙපළගේම සුජීවත්ව වාසය කරන යම් ඥාති සමූහයක් සිටිනම් ඒ සෑම දිනාටත්
මේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරසෝ සම්පත්තිය සැලසෙත්වා කියලා අපි මේ දේශනාව තුළින් ජනිත කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.